දවසක් සිර දෙනාටම බස්නාහිර පළාත් පෙරපාසල් ගුරුවරයන්ට RPL හරහා එන්නකු ලබා ගැනීම සඳහා දැනුම යවත්කාන කිරීමට අප ආරම්භ කළ දේශන මාලාවේ තවත් එක් දේශනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැන් දන්නවා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා වෘත්තීය පුහුණුකරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ කොරෝනා වෛරස් කාලේ ඔබ වෙනුවෙන් අපි කතිකාව කරගත් වැඩසටහන් මාලාව එක් වැඩසටහනක් තමයි මෙම නොමිලේ එන්නේ කුල ලබා ගැනීම සඳහා දියත් කළ වැඩසටහන. බස්නාහිර පළාත් පෙරපාසල් ලේකම් අධ්‍යක්ෂක මහින්ද කෘතුක්ක මහතාගේ ඉල්ලීම මත ජාතික ආධුනිකත්වය කාර්ය පුහුණු කිරීමේ අධිකාරිය බස්නාහිර පළාත් පෙරපාසල් ගුරුවරයෝ 2000කට ආසන්න පිරිසකට නොමිලේ එන්නේ කුල ලබා ගැනීම සඳහා ඇගේම් කටයුතු වලට යොමු කරන්න එකඟ වුණා. එහිදී අපි දුටු ප්‍රශ්නය තමයි බස්නාහිර පළාතේ පෙරපාසල් ගුරුවරන්ට එන්නකෝ ලබා ගැනීමේදී ලිඛිත විභාගයට ප්‍රමාණවත් දැනුමක් තියෙනවද කියන එක. මොකද මීට පෙර සබරගම් පළාතේ හා දකුණු පළාතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වුණාම අතිවිශාල පෙරපාසල් ගුරුවරයන් ප්‍රමාණය ලිඛිත විභාගයේ අසමත් වුණා. ඔවුන්ට ප්‍රමාණවත් දැනුම නැති නිසා මෙහිදී දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ බස්නාහිර පළාත් පෙරපාසල් ගුරුවරයන් සහ සමස්ත ශ්‍රී ලංකා වාසී පෙරපාසල් ගුරුවරයන්ට කරන කළගුණ සැලකීමක් ලෙස ආයතනයේ විදිමින් දේශන මාලාව නොමිලේ පැවැත්වන්න අවශ්‍ය කටයුතු යෙදුවා. ඒ යටතේ පැවැත්වෙන දේශන මාලාවේ තවත් එක් දේශනයක් තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. ඔබට පුළුවන් මීට පෙර අපි පවත්වපු දේශන සියල්ලම sahai.com එන්නකෝ 4 කියන ලින්ක් එක හරහා ගොස් දේශන සියල්ල නරඹන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ඔබ YouTube එක හරහා දේශන නරඹනකොට ඒ YouTube එකේ වීඩියෝ එකට යටින් තියෙනවා subscribe කියලා බටන් එකක්. ඒ subscribe කියන බටන් එක ඔබ ඒක ක්ලික් කරන්න. ඒක හැම දේශනකටම අවශ්‍ය නැහැ. ඔබ පළමුවරට නම් මේ දේශන අහන්නේ ඒ subscribe බටන් එක ක්ලික් කරන්න. මොකද ඔබ එහෙම subscribe බටන් එක ක්ලික් කරලා අපිට subscribe ප්‍රමාණය YouTube channel එකට එන subscribe ප්‍රමාණය 30000ක් කරගන්න පුළුවන් වුණොත් මේ ඔබට ලබා දෙන මේ වීඩියෝ මාලාව මීට වඩා ටිකක් හොඳ channel එකක් කරා නැත්නම් මීට වඩා ටිකක් තව ටිකක් ක්‍රමානුකූලව ලබා දෙන අපිට YouTube එක කරා පාස්කම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට සත පහක්වත් වේදන් වෙන්නේ ඔබ මේ දේශනේ ප්‍රයෝජනවත් නම් ඔබ මේ දේශනේ ප්‍රයෝජනය ගන්නවා නම් ඔබ ඔය දේශනේ නරඹන YouTube නාලිකාව යට තියෙන සත පාටින් පෙන්වන subscribe button එක ක්ලික් කරන්න. එතකොට අපිට subscribe ප්‍රමාණය 30000ක් ළඟා කරගන්න පුළුවන් වුණා. අපිට වෙනම YouTube එක හරහා channel එකක් ඉල්ල ගන්න පුළුවන්. එතකොට ඒක තව ටිකක් ඔබටම දේශන සොයා ගැනීමට පාසු වේවි. හරි, එහෙනම් අපි දේශන ආරම්භ කරමු. දේශන ආරම්භ කරන්න ප්‍රථම මම මෙමෙ දේශන මාලාව ඔබට ලබා දෙන්න පුළුවන් වුණොත් ඒ වගේම RPL හරහා එන්නකෝ ලබා ගන්න පුළුවන් වුණොත් විශේෂ බාර අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහයෝගය මග පෙන්වීම අනුග්‍රහය ලිංගතුකම නිසා ඉනිසෙ එතුමාට ස්තුතන්ත වෙමින් මේ කටයුත්ත සාර්ථක කරගන්න දායක වන බස්නාහිර පළාත් පෙරපාසල් ලේකම් අධ්‍යක්ෂතුමා නයිට් ආයතනයේ සභාපතිතුමා උපසභාපතිතුමා TVC ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ වගේම විභාගාංශ බාර වෙන ආචාර්ය අජිත් පොල්ලත මහතා මේ සියලු දෙනා අපට අවශ්‍ය පාස්කම් සපයන්නේ බස්නාහිර පළාත් පෙරපාසල් ගුරුවරයන්ට කොරෝනා කාලේ ගත කරපු කාලේ අපතන ඔයා වෘත්තීය සුසම සම්පූර්ණ කරගන්න. ඒ නිසා මේ දේශන මාලාවේ අපේ පැත්තෙන් ඉතා දක්ෂ ගුරුවරලව දේශන ටික ලබා දෙන්න ඒ වගේම එන්නක විභාගය සඳහා අවශ්‍ය කටයුතු කුසුදානම් කරන අයිට ආයතනය අවශ්‍ය විභාග කටයුතු කුසුදානම් කරන TVC ආයතනයත් කටයුතු කරන වගේම මේ දේශන මාලාව උපරිම ප්‍රයෝජන අරන් ලිඛිත විභාගය සාර්ථක කරගන්න එක ඔබගේ වයිකීම. ඔබට පමණක් නෙවෙයි බස්නාහිර පළාත් පෙරපාසල් ගුරුවරයන්ට විතරක් නෙවෙයි ලංකාවේ පෙරපාසල් ගුරුවරයන්ට තම දැනුම යාවත්කාලන කරගන්න මෙම දේශන මාලාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මුල්ලම අවදී දරුවන් සෙන දෙමාපියන්ට තම දරුවා නිපුණතා පරීක්ෂා දරුවෙක් ලෙස දරුවාගේ පුහුණු සංවර්ධනය සඳහා කෙසේ ඔබ කටයුතු කර යුතුද යන්න දැනගන්නත් මේ දේශන මාලාව ඔබට ප්‍රයෝජනවත් වෙනවා.
අද මුල්ලමවය අධ්‍යාපනය විකාශනය ඔස්සේ ඉතාම හරවත් දේශනට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ දේශනය ඔබට විශේෂයෙන්ම පෙරපාසලක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන පෙරපාසල පවත්වගෙන යන අය මේ දේශනය ගොඩාක් කරුණු ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පෙරපාසල සේවය කරන ගුරුවරියන්ට මේ දැනුම ඉතාම වටිනවා. අද අපේ දේශනයට සම්බන්ධ වන්නේ ඔබට බොහොම හුරු පුරුදු අපේ කථික ආචාර්යතුමේ. මම දැන් මීට පෙර දේශන කීපයකදී ඔබට සම්බන්ධ වුණා PGP කුමාර කරුණාන්ද මහතා. එතුමා අපේ South Asian International Institute එකේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන වගේම මොරටුව Prince of Wales College එකෙන් Prince of Wales College ඉස්කෝලේ නියෝජ්‍ය දල්පතිතුමා ලෙස කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපන පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ අධ්‍යාපන විද්‍යාලපති ශ්‍රේණියේ ග්‍රේඩ් 1 පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙක් විදිහට, ඒ වගේම තෘතික වෘත්ති අධ්‍යාපන සභාවේ පෙරපාසල් ගුරු නැත්නම් මුල් ළමයි සංගදන ගුරුවරයන්ට එන්නකෝ ලබා දීමේ කටයුතුවලදී ඇසස් වෙනක් ලෙස කටයුතු කළ මේ ආකාරයට අධ්‍යක්ෂ සම්භාරයක් තිබෙන ඒ වගේම හොඳ අධ්‍යාපනඥය. ඒක නිසා මම ආරාධනා කරන අතරම මෙතුමාගේ දේශනය ආරම්භ කරන ලෙස ඇත්තම අපේ කුමාරසේගේ දේශනවල දේශන දෙකක් මුල් දේශන දෙකේදී ඔබට යම් යම් තැන්වලදී දේශන අහන්න නොහැකි වුණා. ඒක ඇත්තම නයිට් ආයතනයේ හරහා වීඩියෝ කිරීමේදී ඇතිවෙච්ච තාක්ෂණික ප්‍රශ්නයක්. නමුත් අපි මේ දේශන දෙකට ඔබට අහන්න බැරි වෙච්ච කොටස් ටික නැවත අපි පටිගත කරා. ඒවා අපි නැවත ඔබට දානවා. ඒක නිසා ඔබට මේ දේශන දෙකේ ඒ දේශන දෙකක් නැවත මුලින්දලා අහන්න. ඒතර ඔබට මේ දේශනවල අඩුපාඩු ටික හඳුනා මේ නැවත ආවරණය කරගන්න පුළුවන්. එනම් මා ඔබ සියලු දෙනාටම හරවත් දේශනයක්, ඉතා වටිනා දේශනයක් අද පැවැත්වෙන මේ දේශනය ආරම්භ කරන ලෙස ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ හිතවත් PGP කුමාර කරුණාන්ද මහතාට. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද දින දේශනයේ මෙහෙවීම සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධව ජානක කමල්ගොඩ මැතිතුමාටත් ඒ වගේ මාව හැඳින්නා දීම පිළිබඳවත් එතුමාට මම ස්තුතිය ප්‍රථමයෙන්ම පුද කරනවා. දැන් අපි අලුත් කෙනෙක් නෙවෙයි, මේ ඔබලත් එක්කලා මම ඊට පෙර සම්බන්ධ වෙලා තියෙන නිසා මම ඒ පිළිබඳව වැඩිදුරට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමලකොඩ ජානක කමලකොඩ මහත්මයා ඒ සියලු තොරතුරු කිව්වා නයිට් ආයතනය කොහොමද මේක සම්බන්ධ වෙලා RPL පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබා දීම ඒ කටයුතු කරන්න ආකාරය සම්බන්ධ. ඒ නිසා අපි කෙලින්ම දේශනයට සම්බන්ධ වෙමු. ඒ වගේම අපි නයිට් ආයතනයේ සිළුම නිලධාරීන්ටත් ඒ වගේම ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයාටත් පෙර පරිදිම අපි ස්තුතිවන්ත වෙමින් මේ දේශනය නම් ආරම්භ කරමු. අපි බලමු මුල්ලමාවි සංවර්ධනයේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී පදනම් වී ඇති න්‍යායාත්මක පසුබිම හා නෛතික ස්වභාවය කියන එක. අයත් අපි මේ අර්ථකථනය කරගමු. මුල්ලමාවි කියන්නේ මොකක්ද කියන එක අපි මෙච්චර පෙර කිව්වා. ඒතර මුල්ලමාවි කියන්නේ පිළිසිඳ ගැනීම සිට ලංකාවේ නම් අවුරුදු 5 දක්වා, එහෙම නැත්නම් ජාත්‍යන්තර නිර්වචනයට අනුව පිළිසිඳ ගැනීම සිට අවුරුදු 8 දක්වා කාලය. එතකොට මුල්ලමාවි කියන්නේ ඕන කෙනෙක්ට මතක තියාගන්න ඕනේ මුල්ලමාවි කියන්නේ මොකක්ද නිර්වචනය කරන්න පුළුවන් වෙන්නට ඕනේ. මේ ඊට පෙර දේශනවලදී අපි මේ පිළිබඳව දීර්ඝ කතා කරා. ඊළඟ සංවර්ධනය කියන්නේ මොකක්ද? මුල්ලමාවි සංවර්ධනය. ඒතර සංවර්ධනයේදී අපි ශේෂ්ත්‍ර කීපයක් කතා කරා. ඒ පුළුල් වශයෙන් ඒ සංවර්ධන ශේෂ්ත්‍ර තමයි කායික නැත්නම් ජීව විද්‍යාත්මක ශේෂ්ත්‍රය. ඊළඟට ප්‍රජානන ශේෂ්ත්‍රය, ඊළඟට සමාජීය සහ චිත්තවේගීය. ඒ වගේම ඒ සඳහා අපිට ආධ්‍යාත්මික කොටසක් ගන්න පුළුවන්. ඔය පුළුල් පරාසය තුලදී අපි දැන් කොග්නිටිව් එහෙම නැත්නම් ප්‍රජානන යටතේ සංවර්ධනයේදී අපි විවිධ ගණිත සංකල්ප වෙන්න පුළුවන්, ඊට භාෂා සංවර්ධ වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් විශේෂමාලට අදාළ සියලුම දේවල් අපිට ප්‍රජානන යටතේ කතා කරන්න පුළුවන්. ඒතර පුළුල් තමයි අපි කතා කරේ ප්‍රධාන ශේත්‍ර ඒ ටික. ඊළඟට ජාතික ප්‍රතිපත්ති. මොකද ඊළඟට බලන්න මොකද්ද ප්‍රතිපත්ති? ජාතික පොඩක් පැත්තකින් තියලා අපි ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද කියන එක අපි ඉස්සෙල්ලා නිරවුල් කරගන්නට ඕනේ. මොකද මෙතන ඉතා මේ මාතෘකාව ටිකක් දිගයි. දිගු මාතෘකාවක් තියෙන. අපි දැන් මුල්ලමාවිය කියන්නේ මොකද්ද කියන එක කතා කරා. ඊළඟ සංවර්ධනය කෙටියෙන් හඳුන්වනවා.
ඊළඟට ජාතික කියන එක පොඩ්ඩක් අපිට ගන්න ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද දැන් ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක්ගේ ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන් ලිඛිතව වෙන්න පුළුවන් ඒක සමහරට කවුරුවත් දන්නේ නැති වෙන්න පුළුවන් අවිඥානිකව එහෙම වෙන්නත් පුළුවන් ප්‍රතිපත්තියක් කියන එක අපි නමුත් ඒ සුදුසු වෙලාවේදී අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒතර ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ මොකටද ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ අපි හැමෝටම තියෙනවා ඉලක්ක අරමුණු පරමාර්ථ මේ මුදුන්පත් කරගන්න බැහැ ප්‍රතිපත්තියක් නැත්තම් ඒතර ප්‍රතිපත්තියකට යනවා නම් අපිට පුළුවන් වෙනවා අපේ ඊටමත්ම නිර්වුල්ව අපේ ගමන් මාර්ග අපේ උපක්‍රම ඒවා කොම ඒකාබද්ධ කරගෙන ඊට කෙටි කාලයක් තුලදී අපිට ඇචීව් කරගන්න එහෙම නැත්නම් අපිට ළඟා කරගත යුතු පරමාර්ථ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අරමුණු වෙන්න පුළුවන් ඉලක්ක වලට යන්න. ඒතකොට ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන එකයි ගයිඩ්ලයින් එකක් කියලා කියන්න පුළුවන්. මා ප්‍රතිපත්තියක් කියන්නේ මාර්ගෝපදේශයක් වහටද යන්නේ කෙසේද යන්නේ ඒ සඳහා තියෙන ගමන් මාර්ගයක් තමයි ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඒතර සැකසීමේදී පදනම් වී ඇති න්‍යායාත්මක පසුබිම හා නෛතික ස්වභාවය සම්බන්ධව තමයි ඊළඟට අපි කතා කරන්නේ. ජාතික කියන්නේ එතකොට ඒක දැන් අපි ප්‍රතිපත්තිය ගැන පොඩ්ඩක් කතා කරා ජාතික කියලා කියන්නේ මේ පුද්ගලයාට සීමා වෙලා නැහැ ඒක ප්‍රදේශයකට සීමා වෙලා නැහැ දැන් රටක් ගත්තොත් ඒ මුළු රටටම ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුයි ඒක තමයි ජාතික කියලා කියන්නේ එතකොට පුද්ගල ප්‍රතිපත්ති තියෙන්න පුළුවන් ඒ වල සමූහ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන් මේ ඔක්කොම එකතු වුණාම ඒක නෛතිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තිය කියලා. එතකොට විවිධ අමාත්‍යංශවල දැන් අධ්‍යාපන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඊළඟට සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගමනාගමනයේ පිළිබඳ. දැන් ඔයගොල්ලෝ තේරෙනවා ඇති මොකද ජාතික ප්‍රතිපත්තිය කියන්නේ කියන්නේ මොකක්ද? එතකොට මුල්ලමාවිය සංවර්ධනයේ ජාතික ප්‍රතිපත්ති. හරි. එතකොට එක එක්කෙනාට ඕන විදිහට මේ මුල්ලමාවිය සංවර්ධනය කරන්න බෑ. මොකක් යටතේද අපි කරන්න ඕනේ? මෙන්න මේ ජාතික ප්‍රතිපත්තියේ යටතේ ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ ප්‍රතිපත්ති සැකසීමේදී එක එක්කෙනාට ඕන විදිහට මේ ප්‍රතිපත්ති සැකසන්න බෑ. එතකොට ඒ සඳහා විවිධ පුද්ගලයන් විවිධ ආයතන විසින් සමීක්ෂණ කරලා තියෙනවා. ඒ ඒගොල්ලෝ නිගමන දීලා තියෙනවා. ඒ වගේ නිගමන දෙන ලද න්‍යායක් න්‍යායාත්මක න්‍යායන් කීපයක් විශේෂයෙන් න්‍යායන් දෙකක් සම්බන්ධව අපි දැන් කතා කරමු. එතකොට ඊළඟට අපි කතා කරනවා නෛතික ස්වභාවය මොකද්ද? මුල්ලමාවිය සම්බන්ධව නැත්නම් ළමයා කියන්නේ කවුද? ඒකේ තියෙන නීතිමය පසුබිමත් අපි මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් එහෙනම් අපි කියමු බලන්න මොකද්ද මාතෘකාව? මුල්ලමාවිය සංවර්ධනයේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී පදනම් වී ඇති න්‍යායාත්මක පසුබිම හා නෛතික ස්වභාවය ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය කොහොමද පදනම් කරගන්නේ ජාතික අවශ්‍යතා. එහෙම නැත්නම් අපි අද කතා කරන මාතෘකාවන මුල්ලමාවිය සංවර්ධනයේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී පදනම් විය යුතු න්‍යායාත්මක පසුබිම ගැන සාකච්ඡා කරද්දී මුලින්ම මාස්ලෝගේ හයර පියොනීට්ස් මේ පිරමීඩ එක ගත්තොත් අපිට තියෙනවා ඒ ටිකම තමයි මේ මේ පැත්තේ සඳහන් වෙලා තියෙන්නේ කාය ජීවී අවශ්‍යතා මුලින්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ජීව විද්‍යාත්මක අවශ්‍යතා කියලා කියන්නත් පුළුවන්. ෆිසිකල් නීඩ්ස් නේද? නැත්නම් එහෙම නැත්නම් බයොලොජිකල් නීඩ්ස්. ඒතකොට මිනිස්සෙගේ කායික අවශ්‍යතා කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට අපිට අවබෝධයක් තියෙනවා ඒ කාය ජීව අවශ්‍යතා සම්පූර්ණ වුණාට පස්සේ මිනිස්සු එතන රැඳී ඉන්නේ නැහැ. ඊළඟට රැකවරණ අවශ්‍යතා සම්බන්ධ වෙනවා safety needs. ඊළඟට පිළිගැනීම් ආදර අවශ්‍යතා love and affection needs. ඊළඟට ස්වාභිමානීය අවශ්‍යතා self esteem needs. ප්‍රජාණ අවශ්‍යතා cognition නැත්නම් cognitive needs. ඊළඟට సౌందర్యාත්මක aesthetic needs, ආත්මపూర్ణ අවශ්‍යතා self actualization needs and උත්තරණ අවශ්‍යතා transcendence needs. දැන් මේ වලට පේනවා ඇති මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය මේ කියලා වරහන් ඇතුළත සංශෝධිත කියලා. ඒතර මේ මුල් න්‍යායයේදී තිබුණේ මෙන්න මේ උත්තරණ අවශ්‍යතා
අපිට දැක ගන්න තිබුණේ නැහැ. ඒනොන సౌందර්ය අවශ්‍යතාව සහ ප්‍රජනන අවශ්‍යතාව නැහැ. ඒ කියන්නේ 5 6 සහ 8. ඒ 5 මෙතන සඳහන් වෙන 5 6 සහ 8 අපි ටිකක් අමතක කරලා බලමු මේ කොහොමද දූරාවලියක් ඔස්සේ යන්නේ කියන්නේ. දූරාවලිය කියන්නේ එක ස්ටෙප් එකක් සම්පූර්ණම ඊළඟ අවශ්‍යතාව. ඊළඟට ඒ වගේ මේ අවශ්‍යතාව දූරාවලිය හඳුනලා දීලා තියෙන්නේ. ඒතර කාය ජීවී අවශ්‍යතාව කියන්නේ දැන් මිනිස්සුන්ට හුස්ම ගන්නවලනේ ඕනෑම ප්‍රාණීයකට අපි දන්නවා අපිට ඔක්සිජන් නැතුව ඉන්න බෑ. එතකොට මූලික අවශ්‍යතාවයක් තමයි පිරිසිදු වාතාශ්‍රයක් අපිට තියෙන්න ඕන. ඊළඟට අපිට ජලය ඕනේ. අපිට පානය කරන්න ජලය ඕන. ඊළඟට ආහාර කුසගින්න නිවා ගැනීම සඳහා ඒව තමයි මූලිකම අවශ්‍යතාව වෙන්නේ. ඒ වගේම අපිට නිවාස ඉන්න උඹට ඇඳුම් පැළඳුම් ඒ අවශ්‍යතාව ටික මූලික අවශ්‍යතා බේසික් නීඩ්ස් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ අවශ්‍යතාව ටික අපිට සම්පූර්ණ වුණාට පස්සේ මිනිස්සු ඊළඟට යන රැකවරණ අවශ්‍යතා සොයාගෙන. දැන් අපිට රැකවරණ අවශ්‍යතාව වෙන්න පුළුවන් අභ්‍යන්තරයේ ප්‍රශ්න තියෙන්න පුළුවන් අපේ ශරීරයේ ඊළඟට අපිට පරිබාහිරව. ඒක අවශ්‍ය දැන් රැකවරණය අපිට කෙනට තර්ක කරන්න පුළුවන් කාය ජීව අවශ්‍යතා යටතේම රැකවරණය තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ආහාර පාන ගන්න අපි රැකවරණය සඳහානේ අපි නැත්තම් අපි මැරෙනවානේ. හරි. අපි ඒක එහෙම තර්ක කරන්න නැතුව අපි බලමු කොහොමද මේ ස්ටෙප් බයි ස්ටෙප් මේකේ යන්නේ කියලා පියවරෙන් පියවර. ඒතර රැකවරණ අවශ්‍යතාවවලදී මිනිස්සු අවශ්‍ය වෙනවා එන්නත් එහෙම ගන්න. එතකොට අපි කියන්නේ බෙහෙත් එහෙත් ඒවත් රැකවරණ අවශ්‍යතාවවලට දාන්න පුළුවන් කාය ජීව අවශ්‍යතාවවලට දාන්න. අපිට බාහිරෙන් එන ඒවා කෙලින්ම අපිට රැකවරණ අවශ්‍යතාවයටද ගන්න පුළුවන්. දැන් විවිධ උවදුරු වෙනවා. සත්තුන්ගේ උවදුරු වෙන්න පුළුවන්. ඊළඟට සොර සතුරු බිය වෙන්න පුළුවන්. ඊළඟට ආපදා විවිධ ආපදා වෙන්න පුළුවන්. ඒ සඳහා රැකවරණය අපිට අවශ්‍ය වෙනවානේ. ඒතර මිනිස්සු අද ඒ රැකවරණය සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන බවත් ඔයගොල්ලෝ දන්නවා. නේ අපි ඉස්සර ලෝකේ මුල් අවදියේදී මෙහෙම වැටවල් වැට කඩලු ඒව තිබුණේ නැහැ. ඒ වගේම CCTV කැමරා ඒව දාලා ඒ වගේ පද්ධතියක් තිබුණේ නැහැ. දැන් එහෙම නෙවෙයි රැකවරණය සඳහා අපි පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා ඒ අවශ්‍ය උපකරණ වෙන්න පුළුවන්. ඒ එහෙම නැත්නම් අපි විවිධ ආරක්ෂක අංශ බඳවා ගැනීම කරන්න පුළුවන්. එයි අපි කායික ජීව අවශ්‍යතාව වුණාට පස්සේ අපි ඒ රැකවරණ අවශ්‍යතාවට යනවා. ඊළඟට මාස්ලෝ කියනවා පිළිගැනීම හා ආදර අවශ්‍යතාවට. අපි හැමෝටම ඒ අවශ්‍යතාවයේ තියෙනවා. පිළිගැනීම අපි කවුරුත් ආසයි අපි නම කියනවා නම් අපිට හොඳින් ආමන්ත්‍රණය කරනවා නම් ඊළඟට අපිට සලකනවා නම් අපිට ගෞරව කරනවා නම් අපි හැමෝම කැමතිනේ නේද? එතකොට ඒ පිළිගැනීම ආදර අවශ්‍යතාව ටික මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න දැන් මේ අපි ඉදිරියව කතා කරන තු මේ තුන ගැන චුට්ටක් පදගොලන. දැන් කාය ජීවී අවශ්‍යතා අපිට ඉටු කරගන්නේ නැත්නම් අපිට පිළිගැනීමේ අවශ්‍යතාව ගැන හිතන්න බැහැනේ. මූලිකම ප්‍රමුඛම දේ ජීවන සටන කියලා කියන්න පුළුවන් මේ කාය ජීවී අවශ්‍යතා. ඒ ටික අපිට ඉටු කරගත්තොත් තමයි අපිට පිළිගැනීම හා ආදර අවශ්‍යතාව වෙන්නේ. එහෙම නැති වුණොත් මිනිස්සු පිළිගැනීම ආදරය කෙසේ වෙතත් පිළිගැනීම වෙනවා. එක එක්කෙනාගේ තියෙනවා උදුරගෙන සමහරට කුසගින්න නිවන අවස්ථාවල් වෙන්න පුළුවන්. දැන් තේරෙනවානේ මම මේ නිදසුණක් කිව්වේ. එතකොට ඒ ටික පිළිවෙලකට තමයි යන්නේ. එක අවශ්‍යතාවයක් ඉන්නාට පස්සේ ඊළඟ අවශ්‍යතාවය. ඊට ස්වාභිමානීය අවශ්‍යතා self esteem needs කියන එක. දැන් හැමදාම එකම පුද්ගලයෙක් එකම තනතුරක ඉන්නේ නැහනේ. ඒ දැන් අපි කම්කරුවෙක් වුණත් එයා ඉහළ තනතුරකට යන්න කැමැත්තක් හැමෝම දක්වනවා. ඒකට අපි කියනවා ස්වාභිමානීය අවශ්‍යතා. ඉතින් අපි ඔක ආදේශ කරොත් දේශපාලනයට පළාත් සභා නැත්නම් නගර සභා නැත්නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් එයා හැමදාම එහෙම ඉන්නේ නැහැ. එතනින් එහාට එයා යනවා. මේක සරලව ගත්තොත් අපි ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමති කෙනෙක්. එතකොට ඒ ආදී වශයෙන් මේ ඒකේ අවශ්‍යතාව එනවා. ඊට පස්සේ ගුරුවරයෙක් ගත්තොත් දැන් පෙරපාසල් ගුරුවරයා හැමදාම එහෙම ඉන්නේ නැහැ. එයාත් ඒ උසස් වීම ලබන්න කැමති වෙනවා. NVQ4 ලබන්න, N56 ලබන්න නේද? ඒ වගේ ස්වාභිමානීය අවශ්‍යතා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රජානන අවශ්‍යතායි సౌందర్య අවශ්‍යතායි ටිකක් අමතක කරොත් හත් වෙනි එක බලන්න ඔය මුල් න්‍යායට අනුව ආත්ම පූර්ණ අවශ්‍යතා ඊළඟට ඉස්මතු වෙනවා. ආත්ම පූර්ණ අවශ්‍යතා අපිට ක්‍රම දෙකකට කතා කරන්න පුළුවන්.
එකක් තමයි ආත්ම පූර්ණවශතාව කියන්නේ අපේ කිසියම් ශේත්‍රයක ඉන්නවනම් ඒකේ ඉහළම තත්වයට පත් වෙන එක ඒක ආත්ම පූර්ණවශතාව උදාහරණයක් වශයෙන් ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩකයෙක් එයාට ආත්ම පූර්ණවශතාව වෙන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් කියලා නවතින එහෙම නැත්නම් කණ්ඩායමක ඉන්න ක්‍රීඩකයෙක් එයා අවශ්‍යතාව වෙන්න පුළුවන් කණ්ඩායම් නායකයෙක් වෙන්න එතකොට ඒ ආත්ම පූර්ණවශතා ඒ පුද්ගල බද දෙන්න පුළුවන් එක එක්කෙනාගේ ඒක එකක් ඊළඟට තව විදිහකට මේ ආත්ම පූර්ණවශතා ගැන හිතන්න පුළුවන් මේ හැම දෙයක්ම තියෙනවා ඒ කියන්නේ කාය ජීවි තියෙනවා රැකවරණ තියෙනවා පිළිගැනීම අවධාරය ගෙවල් දරවල් හරකබාන වතු පිටි සිරුම දේවල් තියෙනවා හැබැයි මිනිස්සුන්ට නැත්තේ මොකද්ද සතුට කියන එක නැහැ එතකොට එයා බලනවා මේ මෙතෙන්ටත් ඇවිල්ලා දැන් මට මේ හැම දෙයක්ම තියෙනවා හැබැයි මට නැත්තේ සතුට ඒ සඳහා ඔහු විවිධ දේවල් කරන්න පුළුවන් සමහරට තමන්ගේ තියෙන ධනය පරිත්‍යාග කරන්න පුළුවන් ඒ වගේම සමහර විට ගෙවල් දොරවල් අතහැරලා දාලා භාවන බණ භාවනා කර වලට යන්න පුළුවන් ඒ ආත්ම පූර්ණ අවශ්‍යතාව විවිධාකාරයෙන්. ඒ මම කිව්වේ දැන් ওই ටික අර මූලික න්‍යාය යටතේ. ඒක සංශෝධිත න්‍යාය යටතේ මෙතන තව තුනක් ඇතුළත් කරලා තියෙනවා. එකක් තමයි ප්‍රජානන අවශ්‍යතාව ඊළඟට සමුදර අවශ්‍යතාව සහ උත්තරණ අවශ්‍යතාව. සමහර විට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ ඒ තුන අර දූරාවලියකට අනුව යන්නේ නැති තත්වයක් සමහර විට තියෙන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නෑ. එහෙම පියවරෙන් පියවර ඒ ටිකක් දූරාවලිය කරලා යනවා කියලා. හරි කෙසේ වෙතත් මම මේ ඒ දෙක වෙනම වෙනම ගත්තේ ඔයගලන්ට පැහැදිලිව අවබෝධ කරගන්න අවශ්‍ය නිසා. ඒතර ස්වාභිමානීය දැන් අපි තර්ක කරමු මේක පියවරෙන් පියවරට යන විදියට. ඒතර ස්වාභිමානීය අවශ්‍යතා ඉටු වුණාට පස්සේ තවදුරටත් එයා හිතනවා දැන් මට මගේ වෙනත් විවිධ දේවල් අවශ්‍යතාව තියෙනවා මට ප්‍රජානන. ඒ කියන්නේ සමහර අය විවිධ දේවල් හදන්න පුළුවන් බුද්ධිමය සංකල්ප යෝජනා කරන්න පුළුවන් මතවාද ඉදිරිපත් කරන්න පුළුවන් PhD වගේ විභාග ගන්න පුළුවන් ඒව ප්‍රජානන අවශ්‍යතාව තියෙන කට්ටිය. ඊළඟ සෞන්දර්ය අවශ්‍යතාව ඒ රස වින්දනය කරන්න පුළුවන් විවිධ දේවල් නිර්මාණාත්මකව එළි දක්වන්න පුළුවන් නැටුම් ගැයුම් වැයුම් මේ සියලුම දේවල් සෞන්දර්ය අවශ්‍යතාව කියන පුළුවන්. ඊට ආත්ම පූර්ණ අවශ්‍යතාව පැහැදිලි කරනවා උත්තරණ අවශ්‍යතාව කියලා කියන්නේ ඒතර මේ භවය විතරක් නෙවෙයි උංගක් අය පිළිගන්නවා ඊ තව භවයක් අපිට තියෙනවා. ඒ භවය සාර්ථක කර ගැනීම සඳහා උත්තරණ අවශ්‍යතාව සඳහා අපි කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඒ වගේ තත්ත්වාරහ. ඒ වගේ තත්ත්වවලට පත්වීම සඳහා සමහරට උත්සාහ දරන්න පුළුවන්. ඒ වගේ අය ඉන්නවා. මේ අද අපේ රටේ තියෙන විවිධ රටවල් වල මේ ඒ වගේ ආරණ්‍ය වාස භික්ෂුන් වහන්සේලා හිමි ඉන්නවා. තව සන්‍යාසි ඒ වගේ ඉන්නවා. ඒකට ඒ විදිහට අපිට ඔක පිළිගැස්වීමක් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දැන් මේක ඉගෙන ගැනීමෙන් පෙරපාසල ගුරුවරට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක. දැන් කාය ජීව අවශ්‍යතාව කියන්නේ දැන් පෙරපාසල් ගුරුවරයා දැනගන්න ඕනේ ළමයට තියෙන කාය ජීව අවශ්‍යතාව මොනවද කියලා. ඒ ළමයා කුසගින්න එනවා ඇවිල්ලා ඉගෙන ගන්න බැහැනේ. එහෙම නැත්නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ පෙරපාසල් ගුරුවරයාගේ. මගේ පාසලේ මෙන්න මේ ළමයි සමහර විට ආහාර නොගෙන තමයි ඉන්නේ. ඒ අහන්නත් පුළුවන් ඍජුවම අහන්නත් පුළුවන් වක්‍රව දැනගන්නත් පුළුවන්. ඒ සඳහා එතකොට ගුරුවරේ සූදානම් වෙන්න ඕනේ. හොඳ පිරිසිදු වතුර ජලය පානය කරන්න නැත්නම් ඒව සකස් කරලා දෙන්න වෙනවා. මෙතන පාසලේ අනිවාර්යයෙන්ම. ඊළඟට බලන්න වෙන ඒ විදිහට ඔයගොල්ලෝ හිතන්න පුළුවන්. ඊළඟට රැකවරණයේ අවශ්‍යතාව එහෙමයි. රැකවරණේ අපිට කතා කරන්න පුළුවන් ළමයින්ගේ සමහර විට පෙර පාසල් භූමියේ සමහර විට තියෙන්න පුළුවන් අනතුරුදායක ස්ථාන තියෙන්න පුළුවන්. ගස් කොළන් වල ගෙඩිය මේවා දැන් පොල් ගහක් එහෙම පෙර පාසලේ තිබුණා සමහර විට ඒවා වැටෙන්න පුළුවන් ළමගේ ඔළුව වලට ඇඟට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඊළඟට විදුලිය සම්බන්ධ සමහර විසන්දි වීම තියෙන්න පුළුවන්. සමහර ඒ වගේ යම අවදානම් තත්ත්ව තියෙන්න පුළුවන් සෙල්ලම් විදුලිය මේවා ඒ ටික ඔක්කොම බලන්න. ඩෙන්ගු වදුරු තියෙන්න පුළුවන් කුමීන්ගෙන් වෙන සත්තුන්ගෙන්. ඒකට මේ රැකවරණ අවශ්‍යතා ටික මොනවද කියන එක ගුරුවරියට දැනගන්න ඕනේ. ඊළඟට බලන්න පිළිගැනීම හා ආදර අවශ්‍යතා. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ළමයි හරි කැමති පිළිගන්නවා නම් කැමති ළමයින්ට සුහදව කතා කරනවා නම් කැමති ඒගොල්ලන්ගේ දේවල් අපි එළි දක්වනවා නම් කැමති ඒ සඳහා වැඩ පිළිවෙලක් ගුරුවරට තියෙනවා. දැන් උතුරු ගුරු රුක්ව විවිධ ප්‍රසංග තියලා එතනින් බලන්නේ ඒ ළමයින්ගේ දක්ෂතා එළි දක්වන්නේ. ඉතින් මේවට ඊළඟට ස්වාභිමානීය අවශ්‍යතා self esteem needs. ඉතින් මේ ළමයි නායකත්වයට පත් කරන්න පුළුවන් එක එක කණ්ඩායම් කළ කණ්ඩායම් නායකයෝ එක දවසක් එක ළමයි තව දවසක් තව ළමයි ඔන්න ඔය විදිහට ඒ අවශ්‍යතා ටික ලබා දෙන්න. ඒතර ප්‍රජානන අවශ්‍යතා මොනවාද අධ්‍යාපනයේ විෂය මාලාව සම්බන්ධ. ඒතර සෞන්දර්යය
ඒ අවශ්‍යතා ටික හඳුනා ගන්න පුළුවන්. ඉතින් ආත්ම පූර්ණ අවශ්‍යතා සඳහා ඒවා අපිට පහසුකම් සැලසන්න බෑ. ඒක ආත්ම සංකල්පයත් එක්ක එන තමන් පුද්ගලබද්දයි ඒ අනුව අපිට පුළුවන් මේ ඔය කරන මූලික අවශ්‍යතා ටික මොනවද කියලා බලලා ඒ සඳහා සුරක්ෂිතතාවය ඊළඟට පිළිගැනීම ආදරය ස්වාධමානී අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ටික ඒ ටික සරකා. එතනින් එහාට එතකොට ළමයට තමයි හුඟක් දේවල් කරගන්න වෙන්නේ. හරි. එතකොට දැන් අපි බලමු මේ අපි දැන් කතා කරන්නේ ජාතික ප්‍රතිපත්තිය සඳහා කොහොමද මේ න්‍යාය යොදා ගන්න කියන එකනේ. ඊළඟට අපි කතා කරන්න වෙන්නේ අපේ කාය ජීව අවශ්‍යතා වලදී අපි බලන්නට ඕනේ ඒ අදාළ ආයතන වල නිලධාරී රටක එහෙම නැත්නම් ග්‍රාම සේවා වසමක ඉන්න ළමයි දැන් අපි මුල් ළමයි ගැන කතා කරොත් පිළිසිඳ ගැනීමේ සිට අවුරුදු 5 දක්වානේ ඉතින් ඒ පිළිබඳව දත්ත තොරතුරු දත්ත තියෙනවා ඒක තොරතුරු බවට පත් කරන්න ඕනේ එහෙම කරලා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගැබිනි මව්වරු ඉන්න පුළුවන් ඒතකොට ඒ සඳහා ග්‍රාම නිලධාරී මට්ටමක කී දෙනෙක් ඉන්නවද ඒගොල්ලන්ට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන් ත්‍රිපෝෂ වෙන්න පුළුවන් ඒවා ජාතික මට්ටමට ඊට පස්සේ බලන්න ඕනේ ග්‍රාම නිලධාරී මට්ටම් ඊළඟ ග්‍රාම නිලධාරී මට්ටම් කීපයක් කොට්ටාස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊළඟට දිස්ත්‍රික්ක ඊළඟට පළාත් ඊළඟට ජාතික මට්ටමට එතකොට ජාතික මට්ටමට දක්වාම එතකොට අපි කතා කරන්නේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී ඒ ජාතික සැකසීම මම උදාහරණයක් තමයි කිව්වේ ගැමිණි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර ඊළඟට අපිට බලන්න පුළුවන් එන්නත්වල අවශ්‍යතා ඒ ළමයි ඒ විදියට ජාතික ප්‍රතිපත්ති සැකසීම සඳහා මේ මාස්ලෝගේ න්‍යාය ලබා ගන්නට පුළුවන් ඊළඟට මේ න්‍යාය අපිට යොදා ගන්න පුළුවන් අභිප්‍රේරණ න්‍යායක් හැටියට අභිප්‍රේරණියා කැටියට යොදා ගනිද්දී අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම පෙරපාසල් ගුරු පාලිකාව අපි ගමු පාලිකාවනේ අනිත් ගුරුවරුන් අභිප්‍රේරණය කරන්නේ තමන් කොතනද ඉන්නේ තමන්ගේ අවශ්‍යතා මොකද්ද කියලා හිතන්න බලන්න හැමෝම විනාඩියකින් බලන්න මං ඉන්නේ කායි ජී අවශ්‍යතා මගේ සම්පූර්ණ වෙලාද නැද්ද රැකවරණ අවශ්‍යතා මගේ සම්පූර්ණ වෙලාද නැද්ද පිළිගැනීමේ ආදර අවශ්‍යතා මගේ සම්පූර්ණ වෙලාද නැද්ද ස්වාභිමානීය අවශ්‍යතා සම්පූර්ණ වෙලාද නැද්ද ප්‍රජානන කොතනද ඉන්නේ දැන් අපි මේ පිළිබඳව පොත්පත්වල එහෙම නැත්නම් සමීක්ෂණ එතකොට මේ වාර්තා ගැන අධ්‍යයනය කළොත් බොහෝ දෙනෙක් ඉන්නේ පිළිගැනීම හා ආදර අවශ්‍යතාවල ඒක අපිට කතා කරන්න පුළුවන් මෙහිම දැන් ස්වාභිමානීය අවශ්‍යතා ප්‍රජානන අවශ්‍යතා එතනින් එහාට තියෙන අවශ්‍යතාවලදී හුඟක් අය තමන් කාලසටහනකට අනුව කැපකිරීම කිරීමක් කරනවා අපි දැන් ස්වාභිමානීය අවශ්‍යතා තියෙන කෙනෙක් අපි හිතමු අපේ දක්ෂම ක්‍රීඩකයෙක් ගැන නම් කියන්න අවශ්‍ය නැහැ. ඒ අය හුඟක් වෙලාවට ඒ කැපවීම කරලා ඒ ක්‍රීඩා ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් ගන්න පැය 24න් පැය ගණනාවක් ඒ සඳහා යොමු වෙනවා. ඒ වගේම දේශපාලඥයෙක් ගත්තොත් එහෙම ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි හිතුවොත් අපි කොතනද ඉන්නේ කියලා ඔයාලට තේරෙයි. ඒ විදිහට තමන්ගේ පැය 24න් අපි කොච්චර කාලයක් අර ඉහත සඳහා ඒ කියන්නේ 4 5 6 7 8 සඳහා යොදනවද අපි කොච්චර කාලයක් 1 2 3 සඳහා යොදනවද කියන ඒ කාලය කැප කිරීම 90ත් අපිට මේ ගැන හිතන්න පුළුවන්. හරි අපි හිතමු මේ දැන් පිළිගැනීම ආදර අවශ්‍යතාව වලට වඩා ඉහළින් තමයි පාලිකාව ඉන්නේ කියන එක. එහෙම හිතලා තමන් කොතන හරි තැනක ඇතිනේ. ඒතර මං කිව්ව නිර්ණායක ඔස්සේ තමන් හිතන්නේ තමන් කොතනද ඉන්නේ කියන එක. දැන් තමන්ට ඕනනේ පෙරපාසල් ගුරුවරු තමන්ගේ පෙරපාසලට බඳවාගෙන ඒගොල්ලන් ඒගොල් බඳවා ගත්ත ගමන් ගියොත් නැවත නැවත බඳව ගන්නව යනවා. එහෙම නෙවෙයිනේ. කවුරු හරි පෙරපාසලට බඳව ගත්තනම් ඔහුව ඒ පෙරපාසලෙම තබා ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා අපිට බලන්න වෙනවා තමන්ගේ ඉස්සෙල් අවශ්‍යතාවන්ට ඉමි ගුරුවරුන්ගේ මොනවද අවශ්‍යතා කියන එක. ඒ අවශ්‍යතා එක එක චරිතානුව වෙනස් වෙන්න පුළුවන්. සමහරෙට තියෙන පුළුවන් ස්වාභිමානීය අවශ්‍යතා, සමහරෙට තියෙන පුළුවන් පිළිගැනීම ආදර අවශ්‍යතා, සමහරෙට ප්‍රජානන ওই විදිහට හිතන්න පුළුවන්. ඒතට ඒ අනුව එයාගේ අවශ්‍යතාවයට ගැළපෙන කාර්යයන් එයාට දෙන්න පුළුවන්. එයාගේ අවශ්‍යතා තෘප්තිමත් වෙන විදිහේ පහසුකම් එයාට සලසන්න පුළුවන්. ඒකට ඒ අනුව තමන් බාරයේ මේ ගුරුවරු රඳවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි කියන්නේ අභිප්‍රේරණාත්මක න්‍යායක් වශයෙන් උත් මේක යොදවා ගැනීම පුළුවන්කම තියෙනවා. හරි. දැන් මම කිව්වා ඒතර මේකේ කොහොමද මේ න්‍යාය
ika piyawarin piyawara godanagenne kohomada kiyana eka man katha kara ilangata mama katha kara pera pasal guruwariyak ehema naththam palikawak kohomada meka yoda ganni kiyana eka ilangata api katha kara jathika pratipatti sakasime padanamme padanamme niyayatmaka pasuwimeedi kohomada jathika pratipatti sakasime sadaha me maasrogi awashyatha niyaya ප්‍රයෝජනෙට ගන්න කියන එක. දැන් මොහොතකට තවත් පැතිකඩක් ගන්න. දැන් අපිට මේ සිදුවීමක් වුණානේ කොරෝනා COVID-19. දැන් අපි කොතනද නැවතුණේ කියලා බලන්නකෝ අන්තිමට. මේ අනුව මේ ඒකත් අනුව අපිට තර්ක කරන්නත් පුළුවන්. දැන් අපි උත්තරණ අවශ්‍යතාව ගැන අපි COVID-19 වලදී සැලකුවේ නැහැ. ආත්ම පූර්ණ අවශ්‍යතාවත් නැහැ. සෞන්දර්යයත් නැහැ. ප්‍රජානනත් නැහැ. ස්වාභිමානීය අවශ්‍යතාවත් නැහැ. පිළිගැනීම යන්තම් තිබුණා. රැකවරණය යන කොහොමාරි කරගන්න ඕනේ රැකවරණේ සාකයි අපි කොතෙන්ද ආවේ අන්න ඒකයි දැන් රටක් සාම සාමකාමී වෙන වෙන ආකාරය අනුව රටක ලෙඩ උවදුරු නැති වෙන තරමට මේ අවශ්‍යතා මිනිසුන්ගේ ඉහළට යනවා ඒ වගේම රට අස්තිර නම් රටේ ආරක්ෂාව තහවුරු වෙලා නැත්නම් විවිධ ආපදා සිදු වෙනවා නම් මිනිසුන්ගේ ඒ අවශ්‍යතා ටික පහළට යන එකක් ගැන අපිට කිසියම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමලු. දැන් රට ක්‍රමයෙන් දියුණු වෙනවා එක්කම අපි පාසල් මේ ඒ විවෘත කරා පෙර පාසල් විවෘත කරා කර්මාන්සාලා විවෘත කරා. දැන් රටේ ආර්ථික තත්ත්ව ස්ථාවර කර ගැනීම සඳහා මිනිස්සුන්ගේ මේ අවශ්‍යතා ටික ඉදිරියට ඉහළට ඔප්නෙන් වෙනවා. ඒක මම මේ අතුරු කතාවක් හැටියට කරේ මේක ගොඩක් ආකාරයට මේ න්‍යාය යොදා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි බලමු මේකේ මේ මේවා තවදුරටත් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් ඊළඟ න්‍යාය අපි බලමු මාස්ලෝගේ අවශ්‍යතා දුරාවලිය තමයි අපි දැන් කතා කරේ ඊළඟට අපි බලමු වෙලට් ගේ ළම මනෝවිද්‍යාත්මක අවශ්‍යතා කියලා. එතකොට ඒකේ සඳහන් වෙලා තියෙන ටික ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් පුද්ගල අවශ්‍යතා පිළිබඳ මාස්ලෝගේ න්‍යායට සමගාමීව ඊ වෙලට් 1974 දී මේ ළමයින්ගේ මූලික අවශ්‍යතා ක්ෂේත්‍ර 6ක් යටතේ දැන් මාස්ලෝ ශේත්‍ර මූලික ශේත්‍ර 5යි ඊළඟට 3යි 8ක්. එයා 8ක් ඇරෙත් කතා කරලා තිනවා සංශෝධන ශේත්‍ර දෙක. වෙලට් මනෝවිද්‍යා අවශ්‍යතා ඒ කතා කරලා තිනවා 6ක් ඇරෙත් ශේත්‍ර. මූලිකම තියෙන ශාරීරික අවශ්‍යතා. ඒතර මාස්ලෝ දැක්වූ ආකාරයෙන්ම ළමගේ කායික ජී අවශ්‍යතා මේන අදහස් කරේ. කායික අවශ්‍යතා කියන එක ගොළු දන්න. ඒතර විශේෂයෙන් උපතේ සිට මුල් අවුරුද්දේ 2 වේගවත් ශාරීරික වර්ධනයට නිදසුන් වේ. කෑම බීම නිදහස විවේකයේ බෙහෙත්තේ ආදී වශයෙන් ශරීරයේ පවත්වාගෙන යාමේ සියලු අවශ්‍යතා මීට අයත් වේ. ඒ මෙතන මේ පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා අවශ්‍යතා කියන එක. ඒ වගේ සමහර විට අක්ෂර විඤ්ඤාස දෝෂ ඇති අපි මුලින් කිව්වා ඒවා ඒවා ගැන හිතන්න එපා. මේ මේකේ තියෙන මේ තේරුම් ගන්න මේකේ සමස්තය මොකද කියන එක. ඒතර ශාරීරික අවශ්‍යතා ඒ වෙලට අනුව පළවෙනි එක තමයි ශාරීරික අවශ්‍යතා. ටික හොයලා බලන්න ඕනේ. ඊළඟට ආදරය හා අවධානය ලැබීමේ අවශ්‍යතාව. ඒකත් කියලා තිබුණා මාස්ලෝ. මෙයා දෙවෙනියට දාලා තියෙනවා. එයාගේ එකේ තිබුණේ තුන්වෙනියට ආදරය හා අවධානය ලැබීමේ අවශ්‍යතාව. විශේෂයෙන් ළමයි ආදරය ලැබීමට. ඉතින් මේ සඳහා ගුරුවරු වෙස් මහන්සි වෙලා කටයුතු කරන්න ඕනේ. දැනෙන්න ඕනේ ළමයාට මේ මගේ ටීචර් මේ මට ආදරය කරනවා කියන. එතකොට ඒ සඳහා ඒ අවශ්‍ය ගුරු භූමිකාව විදිහට ඉගෙන ගන්න නැති ඒ උපක්‍රම සැලසුම් ඒවා නියෝදවන්න අවශ්‍ය වෙනවා ඊළඟට නිර්මාණාත්මක ප්‍රකාශනාත්මක අවශ්‍යතා දැන් පහුගිය කාලේ වල දැක්ක හැම පිටියකම මේ ඇඳනේ පින්තූරේ හැමනේ කොහි හරි ඒ ළමයින්ගේ කොතනක හරි මේ අවහිර වෙලා තිබුණ අවශ්‍යතාවය තමයි හිටුනේ නේ හැමතැනම යන ඒතොර මේක මේ 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 නිර්මාණාත්මක ප්‍රකාශන අවශ්‍යතා පුංචි කාලේ ඉඳන්ම ළමයින් තුල තියෙන හැකියාවක් මේවා ඉතින් ඔප්නෙන් වීම සඳහා ගුරුවරු ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතකොට මෙතන සඳහන් වෙනවා ළමයින්ගේ ඉන්ද්‍රිමය දක්ෂතා වර්ධනය ඉන්ද්‍රියන් මොනවාද අපේ පංචේන්ද්‍රයන් ඒ සඳහා අපි උද්දීපනය කිරීම සඳහා අපි වැඩ කටයුතු කරන්නට ඕන. මේ කන් දෙක ඇස් දෙක ඒ දේවල් මැචුව කරන්න නැත්නම් පරිණත තත්ත්වයට පත් කරන්න ඕනේ. චින්තනයේ වැඩිම අනුකරණය භාව ප්‍රකාශනය හා නිර්මාණාත්මකසේ ආත්ම ප්‍රකාශනය කිරීමද මේ අයත් වේ. මෙහිලා ළමයින්ගේ ස්ව සංකල්ප වර්ධනය නිර්මාණාත්මක චින්තනය හා ආත්ම ප්‍රකාශනයට අනුබල දීම හා එවැනි නිර්මාණාත්මක ප්‍රකාශන වර්ධනය සඳහා උපක්‍රම භාවිතා කළ යුතුය. එතකොට නිර්මාණාත්මක ප්‍රකාශන කිරීමේ අවශ්‍යතාව ළමයින් දැන් උගලන්ට පුළුවන් චිත්‍රයක් ඇඳහම
ඒ චිත්‍රය අනිත් අයට පෙන්වන්න පුළුවන් ඒ වගේ මේක ප්‍රදර්ශනය කරන්න පුළුවන් චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්න පුළුවන් නේද ඒ ඒ ඒ ආකාරයට මේ නිර්මාණාත්මක ප්‍රකාශනාත්මක අවශ්‍යතාව ළමයිට දැන් පහුගිය දවස්වල කොරෝනා ඒකෙදි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සඳහන් කළ පොතක් ලියන්න කියන එක නේ ඒකත් දිරිගැන්වීමක් මේ නිර්මාණාත්මක ප්‍රකාශනාත්මක අවශ්‍යතාව වලට ඉතින් ඒක මුල ඉඳන්ම අපි ළමයින්ට පුරුදු පුහුණු කිරීම කරන්නට ඕනේ ප්‍රජාන ඊළඟට හතරවෙනි එක බලන්න ප්‍රජාන කුසලතා ඒකෙත් පොඩි අක්ෂර විනාශ මේ අකුරු වල සම් අඩලුහුඩු කම් ඇති ඒව හරියට ඔගොල්ලෝ සකස් කරගන්න ප්‍රජාන කුසලතා සාධනීය පිළිබඳ අවශ්‍යතා මින් අදහස් කරන්නේ අන්‍යයන් සාපේක්ෂව මූලිකව ප්‍රජාන කුසලතා සාක්ෂාත් කරගැනීමේ අවශ්‍යතාවයයි ළමයාට දැනුම සෙවීමේ උනන්දුව කුතුහලය සංවර්ධනය කිරීම කවුද කුමක්ද කෙසේද කොහොමද කවදාද යන ප්‍රශ්න ඔස්සේ ලෝකය අනාවරණය කර ගැනීමට ඉඩ සලසා දිය යුතුයි. ඒතර ප්‍රජානන අවශ්‍යතාව වලට දී අපි කියන්නේ බුද්ධිමය ඒ උද්දීපනය කිරීම සඳහා කරන්න ඕනේ. ඒතකොට ගණිත කර්ම වෙන්න පුළුවන් ප්‍රජානනයේදී අවදි කරන ඉතාමත් හොඳයි පෙර ගණිත කර්ම කරණය ඊළඟට අපි කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් වගේ දෙන දේවල් ළමයින්ට කරන්න ඕනේ. ඒතකොට ඒක කරන හිතනවා. ඊළඟට අපි අර මුලින් සඳහන් කර දේශනාවේදී අපි කතා කළා ඕපන් එන්ඩඩ් ක්වෙස්චන් විවෘත ප්‍රශ්න අහන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියන එක අර ක්ලෝස් එකේදී අපි ඔව් නැත්තම් නැහැ කියන උත්තර දෙනට වඩා හිතලා ළමයින්ට නිර්මාණශීලීව හිතලා උත්තර දෙන ප්‍රශ්න අපි අහන්න ඕනේ නේද? ඒ විදිහේ අපි පෙර දේශකෙනේදී ගැන ගොඩක් අපි කතා කරා. ඉතින් මේ නිර්මා ඒ පිළිබඳව ඊළඟ සමාජ කුසලතා අවශ්‍යතාවය මුකුත් අර මොනවා තිබුණත් වැඩක් නැහැ නේ. ඒවා පුද්ගලිකයි නේද? සමාජ කුසලතා මිනිස්සු සම්බන්ධතාව ගොඩනගා ගන්න ඕනේ, විශ්වාස තහවුරු කර ගන්න ඕනේ. අපි කාත් එක්ක හරි සම්බන්ධ වෙන විශ්වාසය තහවුරු වෙන ඒ සඳහා අවශ්‍ය කතා බහ කරන්න ඕනේ. ළමයින්ට ශේෂ්ත්‍රචාරිකා හිම යන්නට ඕනේ, විවිධ ස්ථානවලට යන්න ඕනේ, පරිසරයට පෙන්වන්න ඕනේ. ඒවා ඔයගොල්ලන්ට කියව ගන්න සමාජ කුසලතා අවශ්‍යතාව කොහොමද දියුණු කරගන්නේ කියන එක. ඊළඟ ස්වාභිමානීය පිළිබඳ අවශ්‍යතාව අර මැස්ලෝගිනි ආයෙත් ඒ තිබුණා. ශක්තිය හුවා දැක්වීම, නටන්න, ගයන්න, වයන්න, ළමයට ශක්තිය හුවා දක්වන්න ඒ අවශ්‍යතාව, නිර්මාණය කරන්න අවශ්‍යතාව ඒවත් ළමයින්ට ලබා දෙන්න ඕනේ ස්වාභිමානය නම් වන්නේ. දැන් මොනවා අපි ඉගැන්වුවත් වැඩක් නැහැ, දැනුම දුන්නට වැඩක් නැහැ. ළමයට අපි ඇති කරන්න ඕනේ මට පුළුවන්, මට මේක කරන්න පුළුවන්, මට ඉදිරියට යන්න පුළුවන්, මට ගීතයක් ගයන්න පුළුවන්. ගීත කීයක් අපි ඉගැන්නුවා පුළුවන් කියන හැඟීම ආවේ නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒකට මේ ස්වාභිමානී අවශ්‍යතාව කරලා එයා දිරිගැන්වලා ඊළඟට ප්‍රශංසා කරලා මේ ස්වාභිමානී අවශ්‍යතාව අපිට කුළු ගන්න මේ හැකියාව තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව ඔය ටික කියව ගන්න. ඊළඟට බලමු අපි මුල්ලමා දැන් අපි න්‍යායන් දෙකක් දුන්නා. ඒ පැහැදිලි වෙනවා. ඒතර වෙලඩ්ගේ න්‍යායනුත් ඒ වගේම මාස්ලෝගේ න්‍යායනුත් කොහොමද මේ ජාතික ප්‍රතිපත්ති සකසන්න ඒවා ඉවහල් කරගන්නේ කියන එක. ඊළඟට ළමුන් අපි දැන් කතා කරන්නේ මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධව. එතකොට මම කිව්වා මුලදීම මම හැඳින්වීමදී කළා ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද අපේ පරමාර්ථ අරමුණු ඉලක්ක ඉටු කර ගැනීම සඳහා ගමන් මාර්ගයක් නැත්නම් ගයිඩ්ලයින් එකක් මාර්ගෝපදේශකත්වය ලබා ගැනීම. එතකොට අපිට එහෙම හියන්නේ නැතුව ඒ මාර්ගයේ ඔස්සේ ප්‍රතිපත්ති කරකව අපිට ඒ ඉතා කෙටි කාලයක් තුළදී මේ අපේ අවශ්‍යතා ඉටු කර ගන්නත් ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා අපේ පරමාර්ථ ඉලක්ක වලට යන්න. එතකොට බලමු මොකද්ද මේ කියන්නේ කියලා මේ දෙකක් අපිට සඳහන් වෙලා තියෙනවා මෙතන ඡේද දෙකක්. එකක් තමයි ළමුන් ජාතිය අනාගතය ලෙස සලකන ශ්‍රී ලංකාව තුල රජය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයට අයත් ආයතන ගෙන ගිය මුල්ලමාවිය රැකවරණ සංවර්ධනය කටයුතු වඩා විධිමත් කිරීම සඳහා 2004 වර්ෂයේදී මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. හරි, ඒකේ ජාතික ප්‍රතිපත්තිය අපි දැන් කතා කරන දිගින් දිගට. එතකොට 2004 වර්ෂයේ තමයි ලංකාවේ ඒක ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමක් කරලා තියෙන්නේ. මොනවටද හඳුන්වා දීලා තියෙන්නේ? ඒ දැන් ගත්තොත් මෙතන තියෙනවා එකක් තමයි
රාජ්‍ය රජයේ විසින් රාජ්‍ය නොවන පෞද්ගලිකාංශයට ඒ සම්බන්ධ තුනම සම්බන්ධීකරණයක් මේ ජාතික කෘත්‍යයේ සිදු වෙනවා. එතකොට පෞද්ගලිකව ඕන ඕන කෙනෙක්ට ඕන විදිහට කරන්න බෑ. රජයට ඕන ඕන නිලධාරීන්ට ඒ අමාත්‍යාංශවලට අවශ්‍ය එහෙම කරන්නත් බෑ. රාජ්‍ය නොවන ආයතනවලට මේ මුල්ලමාගේ පිළිබඳව හැසිරීම කරන්න බෑ. ඒ විවිධ වැඩසටහන් එහෙම ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට ඒ සඳහා ප්‍රතිපත්ති රාමුව තුල ඉඳගෙන තමයි ඒගොල්ලන්ට කටයුතු කරන්න වෙන්නේ 2004 සිට. ඊළඟ පිළිසිඳ ගැනීමේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය තුල සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම පූර්ණ සංවර්ධනයේ අත්‍යවශ්‍ය ප්‍රමාණවත් රැකවරණ ලැබීම සහතික කිරීම සඳහා මෙම ජාතික ප්‍රතිපත්තියේ ක්‍රියාවට නන්වල යන පූර්ණ මෙතන තියෙන සංවර්ධනය. ඒක පූර්ණ සංවර්ධන කියන්නේ අර මූලික ශේෂ්ත්‍ර ටික. මොනවද? කායික, මානසික, චිත්ත වේග. එහෙම නැත්නම් කායික, ප්‍රජානන, සමාජීය, චිත්ත වේග එතකොට ආධ්‍යාත්මික තත් ඒ තත්ත්වයන් දිනුවා. ඒතර ඔය යටතේ තමයි තියෙන්නේ හසුරු කුසලතා. ඊළඟට ඔය යටතේ තමයි අපිට ගන්න පුළුවන් භාෂා හැකියාව, ගණිත සංකල්ප, පරිසරය නේද? එතකොට සෞඛ්‍ය පුරුදේ සියලුම දේවල් පෙරපසල් අරමුණු මේ ශේෂ්ත්‍ර හරහා යනවා. අරමුණින් කිව්ව ශේෂ්ත්‍ර ටික. ඊළඟට එවකට කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභ සාධන අමාත්‍යාංශ උපදේශ මත ළමා ලේකම් කාර්යාලය මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීමට මුල් වෙලා තියෙනවා. එතකොට ලංකාව විතරක් නෙවෙයි අනිකුත් රටවල්වත් මේ පිළිබඳව ජාතික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙනවා. මොකද ජීවිතයේ පදනම වැටෙන්නේ මේ මුල් ළමා වියේදී නිසා. මුල් ළමා වියේදී තා සීග්‍රයෙන් වේගයෙන් ඒගොල්ලන්ගේ ශරීරය වගේම මොළය, මානසික තත්ත්වයන්, සිතුම් පැතුම් ඊළඟට භාෂා ශක්තියින් ඒ සියලු දෙනා උද්දීපනය වෙනවා. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තිය කොහොමද ළමයිට උගන්වන්නේ? මොකද්ද විෂයමාලාව? කවුද මේව කරන්නේ? ඒගොල්ලන්ට පුහුණුව තියෙනවද නැද්ද? මොන ස්ථානද? අන්නේ සියලුම දේවල් මේ ප්‍රතිපත්ති යටතට අඩංගු වෙනවා. හරි. ඊළඟට මුල් ඒ යටතේම ප්‍රතිචාරාත්මක වූ පරමාර්ථ තියෙනවා. දැන් ඒක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ පරමාර්ථයක් කියලා කියන්නේ? මොකද්ද කියන එක ඉස්සෙල්ලාම ගෝල් එකක්, GOL ගෝල්. එතකොට මේ ගෝල් අපි මෙන්න මේ වචන අපිට එතන වචන තුනක් ඉගෙන ගන්න ඕනේ. එකක් තමයි පරමාර්ථ. හරි. ඊළඟ එක තමයි අරමුණු. ඊළඟ එක තමයි ඉලක්ක. ඉතින් මේවා එක එක විදියට කතා කරන්න පුළුවන්. මම එක විදියක් කියන්න. ඒක තමයි ඉස්සෙල්ලාම අපිට ඕනේ පරමාර්ථ කියන එක දිගු කාලීන. හරි. ඒක එක පාරට අපිට අත්පත් කරගන්න බෑ. ඒ සඳහා අපිට කරන්න වෙන්නේ මුලින්ම ඉලක්ක සම්පූර්ණ කරගන්න ඕනේ. ඉලක්කය. ඒකට ඉලක්ක ගොඩක්, ඉලක්ක සමූහයක් අපි අත්පත් කරාම එක අරමුණක් ඉටු වෙනවා. හරි. ආයෙත් හොඳට මතක තියාගන්න. ඉලක්ක සමූහයක් ඉටු වුණාම එක අරමුණක් ඉටු වෙනවා. අරමුණු සමූහයක් ඉටු වුණාම එක පරමාර්ථයක් ඉටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ඒ ටික ආයෙත් කිව්වොත් උදාහරණයක් ගත්තොත් දැන් හිතන්න ළමයට ඕනේ දැන් පෙරපාසල් ගුරුවරයෙක් ගැනම අපි හිතමු මේන් වීකෝ 4 සමත් වෙලා කිසියම් ස්ථානයකට එහෙම නැත්නම් පෙරපාසලකට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඒ ඔස්සේ හිතුවොත් මොකද්ද ඉලක්කය වෙන්නේ? එහෙනම් ඉලක්ක ටික වෙන්න ඕනේ හරියට. දැන් විභාගයක් තියෙනවනේ, ඒ විභාගය සඳහා පාඩම් කරන්න ඕනේ. ඒ සඳහා මේ දවසේ මොනවද කරන්නේ, ඊළඟ දවසේ මොනවද කරන්නේ, එතකොට මොන පැයේද කරන්නේ, මොන විෂයද කරන්නේ කියන ඉලක්ක ටික. එතකොට ඒ ටික සම්පූර්ණ වුණාම තමන්ට ශක්තියක් ලැබෙනවා, තමන්ගේ එක අරමුණක් ඉටු කරගන්න. ඒ අරමුණ තමයි NVQ4. එන්නේ 4 සමත් වීම කියන අරමුණ. හරි. ওই අරමුණ ඉටු කර ගැනීම සඳහා අර පොඩි පොඩි ඉලක්ක ටික නිතිපතා ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඊළඟට ඒ අරමුණ ඉටු වුණාම ඒ අරමුණෙන් ඊට පස්සේ අපිට ආයතනයකට යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඉවර වෙලා කිසියම් විදියේ වේතනයක් ලැබලා ආර්ථික මේ වශයෙන් කරලා එහෙම නැත්නම් තෘප්තිමත් වෙලා අපිට ඉදිරියේ සාර්ථකව අර එරික් එරික්සන් කියන විදිහට අන්තිමට අපිට යන්න වෙන්නේ කොහොමත් අන්තිම මොහොතේ අන්තිම කාලයේ ජීවිතයේදී යන්න වෙන්නේ මේ 10 කාමරයට වගේ තමයි ඕනම කෙනෙක්ට. ඉතින් එතෙන්දී අපිට යන ගිහිල්ලා අපිට කරන්නේ අපි කර හොඳ සහ නරක මොනවද කියන එක. එතකොට ඒ සඳහා අපි ඊට පෙර ඒ අවසාන මොහොත
වෙන්නට පෙර අපිට පුළුවන් සාර්ථක මනුස්සයෙක් බවට පත් වෙන්න. ඒ සඳහා අපි විවිධ ශේෂ ඔස්සේ යනවා. දැන් උසසාම ඒක මම උදාහරණයක් ගත්තේ ඔය පෙර පාසල් ළමයින්ට. ඒ වගේම අනිකුත් ගත්තොත් එimhe සාමාන්‍ය පෙළ අරමුණක් නේ. එතකොටනේ අරමුණ තමයි සාමාන්‍ය පෙළ. ඊළඟට අරමුණක් තමයි උසස් පෙළ. ඊළඟට රැකියාව. ඊළඟට ඔය ඔය වගේ දේවල් ඔක්කොම කරාට පස්සේ තමන් යහපත් පුරවැසියෙක් වැඩදායි පුරවැසියෙක් වෙනවා. ඒක සමහරට පරමාර්ථයක් වෙන්න පුළුවන්. යහපත් පුරවැසියෙක් කියනකොට දිගු කාලීන එකක්. ඒක ඊට වඩා කෙටි කාලීන දේවල් තමයි තියෙන්නේ. ඊළඟට අරමුණ. ඒක අරමුණ කිව්වම ඒක ස්මාර්ට් කියලා කියනවා. අපි ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ සුවිශේෂී වෙන්න. SMART ආපස්සට කතා කරොත් S කියලා කියන්නේ සුවිශේෂී වෙන්න ඕනේ. ඒක සුවිශේෂී වෙන්න ඕනේ. SM M කියන්නේ මෙෂරබල්. මැනිය හැකි විය යුතුයි. පරම අරමුණක් නම් සුවිශේෂී වෙන්න ඕනේ. ඒක මැනිය හැකි වෙන්න ඕනේ. A achievable. ඒක අත්පත් කර ගැනීම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට reliable. ඊළඟට time frame එක. ඒකෝර ඒක තමයි smart කියලා කියන්නේ. ඔයගලන්ට පුළුවන් ඒක තවදුරටත් කතා කරගන්න. හරි. කොහොම හරි සුවිශේෂී වෙන්න ඕනේ අරමුණ. පුතූල මේ අරමුණ තියලා බෑ. ඒක නිශ්චිත වෙන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් අපේ අරමුණ නම් මේ විභාගය හැම එකම පාස් කරන එක අරමුණයි. මොකද NVQ4 NVQ4 පෙර පාසල්. ඒක තමයි ඒක අරමුණ. එහෙම නැතුව අපි කියන්නේ නැහනේ තව තවත් විභාගවලට මේතෙන්ට සම්බන්ධ කරන්නේ නැහනේ. එහෙම වුණොත් ඒක සුවිශේෂී වෙන්නේ නැහැ. ඒක අපිට achieve කරගන්නත් බෑ. ඒකයි smart කියලා අපි කියන්නේ. මේ මනින්නත් බෑ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒතකොට ඒ ටික හොඳට මතක තියාගන්න. ඒතකොට මම මේ කතා කරන්න ගියේ මේ පරමාර්ථය ගැන කතා කරන්න ගිහිලා තමයි මේ වචන ටික කියුනේ. අපි බලමු ආයෙත් එමු අපේ ප්‍රධාන දේශනාවට. එතකොට ඒ දේශනාවේ අපිට කතා කරන්නේ ඒකේ අපි බලමු පරමාර්ථ මොනවද කියන එක. පළවෙනි එක හැටියට අපිට කතා කරන්න පුළුවන් නැත්තම් තිත. පළවෙනි තිතේ තියෙන ප්‍රතිචාරාත්මක වූ මනෝ සමාජීය උත්තේජනය සඳහා අවස්ථා සමග ප්‍රමාණවත් පෝෂණ සේවාවන්ට යොමු වීම සහතික කිරීමකින් සෑම ළමයෙකුටම ඉදිරි ජීවිතය ඉතාමත් හොඳ ආරම්භයක් සහතික කිරීම. හරි. එහෙමනම් මොකද්ද පළවෙනි ප්‍රමාර්ථය? ළමයින්ට පෝෂණය ලැබලා දෙන්න ඕනේ. මනෝ සමාජීය උත්තේජනය කියන්නේ ආදරය, රැකවරණය, අධ්‍යාපනයේ සියලුම දේවල් අවශ්‍යතා ළමයට ඉටු කරන්න ඕනේ කියන එක. ඊළඟ දෙවෙනි එක තියෙනවා සෞඛ්‍ය පෝෂණය, මනෝ සමාජීය උත්තේජනය, ආරක්ෂිත ජලයේ සුවස්ථතාව හා සනීප ආරක්ෂා මැනිකු සමෝදානික පිවිසුමක වැදගත්කම් ප්‍රතිලිත කිරීම. එතකොට කන්න විතරක් තියෙන වැඩක් නැහැ. ළමයට ආදරයක් තියෙන්න ඕන. ඊළඟට ස්වස්ථතාව සම්බන්ධ තමන්ගේ අසනීප වලට බෙහෙත් ගන්න නිරෝගී ළමයෙක් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ඊළඟට සනීප ආරක්ෂක පහසුකම් දැන් හුඟක් ලංකාවේ තියෙන ප්‍රශ්නනේ නේද? සනීප ආරක්ෂක පහසුකම් නැහැ. ඊළඟට පානීය ජලය නැහැ. සමහර ඉන්ඩෝර කාලවලට මේ මිනිස්සු හොයාගෙන යනවා. මේ ඈත පිටිසර මේ ජල බිඳු බිඳු හොයාගෙන යනවා. සමහර වෙලාවට අපිට අත්දැකීම් තියෙනවා වැව් වල මිනිස්සු ලිං ආහාරන. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒක ඉතින් තහවුරු කරන්න ඕනේ ජාතික ප්‍රතිපත්තිය යටතේ මේ ළමයින්ට පෝෂණය, ජලය, ආහාරය ඒ ටික. ඊළඟ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිවාස හා පවුල් පදනම් කරගත් වැඩසටහන ආදී වශයෙන් මුල් ළමාවිය රැකවරණය සම්බන්ධ වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම ළමා සංවර්ධන මධ්‍යස්ථාන. නිවාස හා පවුල් පදනම් කරගත් වැඩසටහන් ආදී වශයෙන් මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධන වැඩසටහන් මේව සම්පාදනය කරන්න ඕනේ. මුල්ලමා සම්මධ්‍යස්ථාන හදන්න ඕනේ. ඒ වගේ අඩුපාඩුකම් බලන්න ඕනේ. ඊළඟට නිවාස හා පවුල් පදනම් කරගත් දැන් අපිට දෙමව්පියන් ගැන කතා නොකර බැහැනේ ළමයික ගැන කතා කරගද්දි. එතකොට ඒ වගේ පවුල් පස්සෙන් බලන්න ඕනේ. ඒ සඳහා ඒගොල්ලන්ට උපදෙස් දෙන්න ඕනේ. එතකොට ප්‍රතිපත්තියක පරමාර්ථය. හරි. ඊළඟට ක්‍රමවත් කරන ප්‍රමිතින් හා උපදෙස් සම්පාදනය කිරීම. ප්‍රමිති. අපි කතා කරමු පස්සේ ප්‍රමිතින් දැන් ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒකේ මේ අතෙන් එකක් නැත්නම් වෙන්ටිලේෂන් එක අපි දෙන්න ඕනේ. හිරු එළියේ එන්න ඕනේ. වාතාශ්‍රයයකට තියෙන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් ප්‍රමිති සම්පාදනය කරලා තියෙන එකට අපි අසු කතා කරමු. ඊළඟට තියෙනවා බාලවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධන පිළිබඳ තම කැපවීම පෙන්눔 කරමින් මුල්ලමාවිය රැකවරණය සංවර්ධන සේවාවන් සැපයුම් හා සහාය දැක්වීම සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රාදේශීය පාලන ආයතනස්ත භූමිකාව වගකීම් පැහැදිලි කිරීම. දැන් මෙතන තියෙනවා ආයතන කීපයක් තමයි මධ්‍යම. මධ්‍යම කියන්නේ මධ්‍යම රජය. මධ්‍යම රජය යම් යම් ප්‍රතිපාදන සපයනවා නේ. දැන් අපි දන්නවනේ අධිවේගී මාර්ග හුඟක් වෙලාවට මධ්‍යම රජයට තමයි. ඊළඟට ජාතික පාසල් මධ්‍යම රජයට. ඊළඟට රෝහල් සමහර
රෝහල් තියෙනවා. එතකොට ඒව ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම රජයේ ජාතික රෝහල්. ඊළඟට පළාත් සභාවෙන් සමහර ක්‍රියාත්මක වෙන පාරවල් තියෙනවා. සමහර පාසල් පාසල් තියෙනවා. පළාත් සභා පාසල් තියෙනවා. ඒක ප්‍රාදේශීය පණිවිඩයේ මේ මේ මේවා සම්බන්ධව ප්‍රාදේශීය පළාත් සහ මධ්‍යම සම්බන්ධීකරණයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මධ්‍යම රජයනොත් එක පාසලකට අපි හිතමු පරිගණක මධ්‍යස්ථානයක් දෙනවා කියලා. මැදම රජිනුත් දෙනවා. ඒතර පළාත් සභාවිනුත් දෙනවා. ප්‍රාදේශීය එතකොට තව තැනකට නැති වෙනවා. ඉතින් මේක සම්බන්ධීකරණය කිරීම ඉතා අවශ්‍ය වෙනවා ඒ ඒගොල්ලන්ගේ වගකීම් සම්බන්ධව. ඊළඟට අපි කතා කරොත් මුල්ලාමාවිය රැකවරණය හා සංවර්ධන සේවා සැපින් ප්‍රද රාජ්‍ය රාජ්‍ය නෝන සංවිධාන පෞද්ගලික අංශ ප්‍රජා පෞර සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ සම්බන්ධ සම්බන්ධීකරණය ඉතා අවශ්‍ය වෙනවා. ඊළඟට මුල්ලාමාවිය රැකවරණය සම්බන්ධ විවිධ පාර්ශ්වකරවලින් සපයනු ලබන සේවා ජනගහනයේ සෑම කොටසකම උපරිම ලෙස සැපයන පරිදි ප්‍රයෝජනයට ගැලෙන පරිදි ඒක රාශී කිරීම සම්බන්ධීකරණය. දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. විවිධ පාර්ශ්වකරුවන් දැන් COVID-19 වලට එනත සුනාමි වලට විවිධ ආධාර දුන්නානේ. එතකොට ඒ අවශ්‍ය අයට මේව ලැබෙන්න ඕනේ. ඒ සඳහා සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් සඳහන් වෙන්නේ. මුල්ලාමාවිය රැකවරණය සඳහා විවිධ පාර්ශ්වකරු දැන් මුල්ලාමාවියට මොනවද දෙන්නේ? ඒතර මුල්ලාමාවිය ළමයිගේ පෝෂණයට අදාළ දේවල්. මුල්ලාමාවිය ළමයින්ගේ බෙහෙත් හේත් නේද? එන්න. අන්නේ ඒ සියලුම ළමයින්ට ඒවා දෙන්න ඕනේ. එක කොළඹට විතරක් මේ එන්නත් ලබා දීලා අනිත් පළාත් සභාවලට එහෙම නැත්නම් දිස්ත්‍රික් වලට හොඳින් ඉන්න බෑනේ. මේ හැම ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා හැමෝටම දෙන්න ඕනේ. එහෙම ජාතික ප්‍රතිපත්තියක් නැත්නම් මොකද කරන්නේ? සල්ලි තියන අය ඕනනම් එන්නත් ගහගන්නේ. සල්ලි නැති අයට එහෙම නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම එකක් නෑ. ජාතික ප්‍රතිපත්තිය යටතේ හැමෝටම ඒව ලබා දෙන එක රජයේ වගකීමක් වෙනවා. ඊළඟට මුල්ලාමාවිය රැකවරණය සංවර්ධන වැඩසටහනේ ආයෝජන සඳහා මූල්‍යමය සම්පත් වැඩි වැඩියෙන් රැස් කර දීම හා වෙන් කර දීම. ඔව්. එතකොට ඒ ප්ලෑන් සැලසුම් කරන්න එපානේ. ඒක එක පළාත් සභාව වලින් වෙන්න පුළුවන්. ඒකලන්ට අවශ්‍යතා මොනවාද? ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. එතකොට මේවා ජාත්‍යන්තරයට අපි දක්වන්න ඕනේ. ඊළඟට මුදල් අමාත්‍යාංශයට ඒ අවශ්‍යතා ලැබලා දීලා මුදල් ලබා ගැනීමක් කරනවා. ඊළඟට මුල් ළමා සංවර්ධන පිළිබඳ දෙමාපියන් රැකවරණ සපයන්නන් ප්‍රජාව සතු කාර්යභාරයේ වැදගත්කම ඉස්මතු කර ප්‍රවර්ධනය කිරීම. ළමා සංවර්ධන පිළිබඳ දෙමාපියන් රැකවරණ සපයන්නන් ප්‍රජාව සතු දෙමාපියන්ව දැනුවත් කරන්න ඕනේ. රැකවරණ සපයන්නන් දැනුවත් කරන්න ඕනේ. ඒගොල්ලන් කාර්යභාරය අපිට ඉදිරියේදීව කතා කරන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක ආයතන සහ පුද්ගලයන් නිලධාරීන් මේ ළමා රැකවරණ සම්බන්ධ ඉන්නවද කියන එක ඉදිරියේදී අපි කතා කරනවා. ඊළඟට ළමයින්ගේ සංවර්ධනයට ප්‍රමාණවත් ලෙස උපකාරී වීමට හැකි වෙන පරිදි දෙමාපියන්ගේ රැකවරණ සපයන්ගේ ප්‍රජාවගේ සක්‍යතා වැඩි දියුණු කිරීම. සක්‍යතා වැඩි කිරීම කියන්නේ දැනට තියෙන ශක්තියින් කුසලතා නිපුණතා ඒව තවදුරටත් වර්ධනය කිරීම. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු අලුත් එන්නතක් දැන් COVID-19 වලට ගෙනාවා කියලා නැත්නම් ආනයනය කළා කියලා. එතකොට මේ එන්නත කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අපි ඒ රැකවරණ සපයන්නන්ට හෙදියන්ට කියලා දෙන්න වෙනව නේද? රජයේ වෛද්‍යවරු කියලා ඒ පිළිබඳව අවබෝධයක් ලබන්න ඕනේ. එතකොට ඒක මම ඉදසුණා හැටියට මම කිව්වේ. හරි ඊළඟට අපි නැවතත් අපි අංගේ ඒ ස්ලයිඩ් එකට පොඩ්ඩක් ඉස්සලා කතා කරමු ටිකට. ඒ යට තියෙන්නේ ওই ටික උදේ බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ පරමාර්ථ ගත්තොත් එහෙම කෙටියෙන් ගත්තොත් එහෙම පළවෙනි එකේ කෙටියෙන් ගත්තොත් අපි මොකද කරන්න තියෙන්නේ? පෝෂණය ගැන හොයන්න ඕනේ. හරිනේ. හිතන්න ඔලුකුවට ඔකට පාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට සෞඛ්‍ය පෝෂණයේ ඒකෙන් සමෝදානයක් තියෙනවා. හරිද? පෝෂණය ගැන සමෝදාන. ඊළඟට අර නිවාස පවුල් පදනම් කර වැඩසටහන. ඔයින් හතරක් පහක් පාඩම් කරගත්තා නම් ජාතික ප්‍රතිපත්තියේ පරමාර්ථ මොනවද කියලා හිතලා ඔයගලන්ට ලියන්න උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඊළඟට බලමු ක්‍රියාකාරී ශේෂ්ත්‍ර මොනවද කියන එක. කියව ගන්න බලන ක්‍රියාකාරී ශේෂ්ත්‍ර සියලුම ශ්‍රී ලාංකික ළමයින්ගේ උපරිම දීපවැත්ම වැඩිම හා සංවර්ධන සාක්ෂාත් පහ සඳහන් ශේෂ්ත්‍ර ක්‍රියාකාරීව කටයුතු කරනවා. ඒ කියන්නේ මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. ඒකයි ක්‍රියාකාරී ශේෂ්ත්‍ර කියලා කියන්නේ. අපි දන්නවනේ දැන් ඕනෑම ආයතනයක් ගත්තොත් අනිවාර්යව තියෙනවා ක්‍රියාත්මක කළ යුතු දේවල් තියෙනවා වසරකට සැරයක් කරන ඒවා තියෙනවා ඒ වගේ දේවල් තියෙනවා මේ අඛණ්ඩව කරගෙන යන දේවල් අපිට ක්‍රියාකාරී ශේෂ්ත්‍ර හැටියට ගණන් ගන්න පුළුවන්. ඒතර පළවෙනි එක බලන්න සියලුම ශ්‍රී ලාංකීය ළමයින්ගේ උපරිම දිවි පැවැත්ම වැඩිම හා සංවර්ධනය සඳහා
ළමා රැකවරණ සැපයන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කිරීම කියන එක. ඒක කවුද ඉන්නේ බලන්න ළමා රැකවරණ සැපයන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කිරීම කවුද සැපයන් අන්නින් ඒක නැත්නම් මහජන සෞඛ්‍ය සේවිකාවන් ඊළඟට ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන් ආදීන් මගින් දරුවන්ට රැකවරණය එතකොට ඒගොල්ලෝ ඒකට ගුරුවරු වෙන්න පුළුවන් දෙමාපියෝ වෙන්න පුළුවන් ඒගොල්ලෝ හැමෝම රැකවරණ සැපයන් එතකොට ඒ ඒ සඳහා දැනුම කුසලතා ඒගොල්ලන්ගේ වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා ඊළඟට සේවා සැපයන් පුහුණු අවශ්‍යතාව එතකොට දැනුවත් කිරීම අවශ්‍යතාව ඒකම තමයි පුහුණු අවශ්‍යතාව උඩට කියව ගන්න පුළුවන් පෞල් සෞඛ්‍ය දාදීන් පෙර පාසල් පාලිකාවන් ගුරුවරියන් ගේ ඒ අවශ්‍යතාව ටික සම්පූර්ණ කිරීම අවශ්‍ය වෙනවා ඊළඟට අපි බැලුවොත් ඊළඟ කාරණේ තියෙන්නේ ප්‍රජාපාදක සංවර්ධන මධ්‍යස්ථාන. ඒක ප්‍රජාපාදක සංවර්ධන මධ්‍යස්ථාන කියලා කියන්නේ හුඟක් වෙලාවට ගම්බද ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ගේම ද්‍රව්‍ය අරගෙන පේ සමහර ප්‍රජාශාලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයක් සකස් කරලා ඒ සුදුසු ගුරු වරියක් පත් කරලා ඒවා ප්‍රජාවගේ සහයෙන් ඉදිරියට කරගෙන යනවා. දැන් සමහරට ලංකාවේ තියෙන හුදකලා ගම්මාන. ඒතර හුදකලා ගම්මානයක් කියලා කියන්නේ එක පැත්තකින් එක ගංගාවක් තියෙනවා. අනිත් පැත්තේ කැලෑවක් තියෙනවා. ඒ ගම තනි වෙලා තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. ඒතර මේ ගමට පිටින් එන්නෙත් නැහැ. හුඟක් වෙලාවට මේ ගමෙන් පිට පැත්තකට එහෙම ගිහිලා ඉගෙන ගැනීම කරන්නේ නැහැ පුංචි කාලේ. එතකොට ඒ ගමේම හොඳ සුදුසු ස්ථානයක් තෝරගෙන ඒ සුදුසු කම් තියෙන ගුරුවරියක් තෝරගෙන ප්‍රජාවගේ සහයෝගයෙන් ඕනනම් පුළුවන් ප්‍රජාපාදක ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරන්න. එතකොට ඊට පස්සේ වැඩි යපලින්චි කරලා ඉදිරියට කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් මම මෙන්න ස්ක්‍රෑප් පෙන්නන්න මෙන්න මේ මේ පොලිසි එක තියෙනවා. මේ යටතේ තියෙනවා මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය 2004 ඔක්තෝබර් කියලා. මේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ආයෙත් මම කියන්නම් ලේකම් එකතු කියන්නේ ලේකම් ජාතික අභිවෘද්ධිය හා සමාජ සුබ දාසාදන අමාත්‍යංශ කියලා ඒකට සකස් කරලා තියෙන්නේ සීතා රාජපක්ෂ කියන ලේකම්. හරි මුල් ළමාවිය රැකවරණය. ඒ යටතේ තමයි ගොඩක් ඒවා අපි මෙතන සම්බන්ධීකරණය කරලා තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් කතා කරන්න විශේෂ අවශ්‍යතා ඇති ඒ ළමුන් සම්බන්ධ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ළමුන්ට වඩා වෙනස් විශේෂ අවශ්‍යතා ළමුන්. ඒ සඳහා ගුරුවරියට පුහුණු අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා වෙනමත්ම දැනුම. ඒ ළමයි කොහොමද පාලනය කරගන්නේ ඒ ආකාරයෙන් කටයුතු කරන්න. එතකොට ඒක අපි කතා කරලා තියෙනවා හැකියා තියෙන විවිධ වූ ළමයි ඇතුළු විශේෂ අවශ්‍යතා ඇති සියලුම ළමයින් සඳහා ඔවුන්ගේ දිවි පැවැත්ම උපරිම වැඩිම සංවර්ධනය අරමුණු කරගනිමින් සමාන අවස්ථා සැපයීම කියන එක. එතකොට මේ මේක ඔයගලන්ට ගන්න පුළුවන් අර මම කිව්ව විදියට ප්‍රතිපත්තිය ඒක හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා. පෙර පාසල් සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් ඔවුන්ගෙන් මේ අරගෙන ඔයගලන්ට වැඩිදුරටත් මේ ප්‍රතිපත්ති ක්‍රියා කියවීමේ හැකියාව මේ අයට තියෙනවා. එතකොට පෙර පාසල් දිවාසුරුකුම් මධ්‍යස්ථාන ඒ සියලුම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියේ සඳහන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි අර මුලින්ම ඔයගොල්ලන්ට කතා කරපු සියලුම පළවෙනි එක තියෙන සියලුම ශ්‍රී ලාංකීය ළමයින්ගේ උපරිම දීපැවැත්ම ඒ සම්බන්ධ මේ විදියට තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රතිපත්තිය සඳහන් කරලා පොලිසිය එකේ අභිමතාර්ථය ඒ යටතේ තියෙන්නේ දිවි පැවැත්ම වැඩි වීම හා සංවර්ධනය සඳහා ළමයා සතු අයිතිවාසිකම් සහතික කිරීම හා ආරක්ෂා කිරීම අභිමතාර්ථය. ඒතර උපාය මාර්ග හැටියට තමයි අපි සඳහන් කරලා තියෙන්නේ මහජන සෞඛ්‍ය සේවිකාවන් ඒවා. අපි එකක් දෙකක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ප්‍රතිපත්තියේ මීට වඩා දේවල් සඳහන් වෙලා තියෙනවා. ඒ සඳහා අපි ස්ලයිඩ් වැඩි කරන්නෙත් නැහැ. ඒක කියවන්න යන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ වැඩි හිටියෝ මේක පෙඩගොජිකල් නේද? ඒ සඳහා ඒ අවශ්‍ය දේවල් ලබාගෙන තවදුරටත් දැනුම වර්ධනය කරගෙන කුසලතා ඒ ටික සකස් කරගන්න පුළුවන්. ඊළඟට ඒ විදිහටම මේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සම්බන්ධව ප්‍රජාපාලක ළමා සංවර්ධන සම්බන්ධව මාරමම් පෙන්වූ මෙන්න මේ
pote minimai polisi ke sana. Mitra udah sandahan karla tiye nama mulla mawi rekawar nesa sangwar de pima jahat ke pratipati ya de dasa trok to mana wadat teika obolo aragena kie wagana itu kura pita kalia tidur kura gana puluang hari ches rati kemat ke tiakan e ches rahatra mat ke tiakan non hari ni ilang rati kina mulla mawi rekawar nesa ngondra karen priat ni krimi kalamana karna yuwe kalamana karna kila kian ni kini kapi ara hame kema harta pitsela vigraha karlim da mulla mawi dano රැකවරණය කියන එකක් දන්නවනේ රැකවරණය කියන එක අපි උටි ඉස්සලා කතා කරලා සංවර්ධනයත් යම් කිසි මොකද මේ කලමනාකරණය කියලා කියන්නේ කලමනාකරණ view එක. උර කලමනාකරණය කියලා කිව්වොත් ඒකේ කලමනාකරණ කාර්යයන් කීපයක් තියෙනවා. සැලසුම් කිරීම එකක් තමයි කලමනාකරණය දි කරන්න ඕනේ සැලසුම් කරන්න ඕනේ. ඊළඟ සංවිධානය කරන්න ඕනේ. ඊළඟට මෙහෙවන්න ඕනේ නේ. ඊළඟට පාලනය කරන මූලික හතරක් තියෙනවා. ඒ යටතේ තවදුරටත් ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. අපි මූලික ගත්තොත් එහෙනම් මැනේජ්මන්ට් කියන යටතේ planning, organizing, directing and controlling. එතකොට. එතකොට view එකක් ගත්තොත් අපිට වෙන්නේ the plan විශේෂයෙන්ම අපි කියන්නේ සැලසුම් කරන කාර්යයන් හතරක් තියෙනවා කියලා ප්‍රධාන. එතකොට සංවිධානය කියන එක organizing කියන එක යටතේ view එක අපිට කතා කරන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් ඕනෑම ආයතනද පාසලක් ගමුකු ඉස්සෙල්ලාම දැන් පෙර පාසලක් ගමුකු පෙර පාසලක් ගත්තොත් අපි හිතමු ඒකේ පන්ති තියෙනවා 25ක් විතර තියෙනවා කියලා හිතමු එහෙම නැත්නම් 10ක් ඔය 10 අපිට ගන්න පුළුවන් කොටස් දෙකක් lower class එකයි upper class එකයි නේ එහෙම විදියට එතකොට මුලින්ම අපිට පුළුවන් දූරාවලිය සඳහන් කරන්න ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ දූරාවලිය මේ ඒකේ පෙර පාසල් පාලිකාව නේ එයා නින්නේ ඊළඟට කොටස් දෙකකට දාන්න පුළුවන් අපිට ඉති දෙකකට දාන්න පුළුවන් එක ඉත්තක දාන්න පුළුවන් lower class එක නේ ඒකේ අංශ ප්‍රදානි හරි ශ්‍රේණි ප්‍රදානි ඊළඟට upper class එක ඒ විදියට ඊළඟට ඉන්නේ ගුරුවරු ඒක ඒ පෙර පාසල පාසල ගත්ත එහෙම ගන්න පුළුවන් පෙර පාසලක අපි කියමු දෙතික පාසලක් නම් නැත්නම් උසස් 1AB පාසලක් නම් ඒකේ විදුහල්පති ඉන්නවා කලමනාකරණ මණ්ඩලය ඉන්නවා එතකොට නියෝජ්‍ය විදුහල්පතිවරුය ඉන්නවා සහකාර විදුහල්පතිවරු ඉන්නවා ඊළඟට අංශ ප්‍රධානීන් ඉන්නවා ශ්‍රේණි ප්‍රධානීන් ඉන්නවා ඊළඟට විෂය ප්‍රධානීන් ඉන්නවා විෂය පන්ති භාරගුරුවරු විෂය භාරගුරුවරු ওই විදිහට දුරවල ඊළඟට ශිෂ්‍ය නායකයෝ ඊළඟට ශිෂ්‍යයෝ නේ ඒ විදිහට ඔගොල්ලෝ හැම ආයතනයක ගිහිල්ලා බැලුවොත් ඕනෑම ආයතනයක මුලින්ම ගහලා තිනවා මේ දුරවල එතකොට ඒකෙන් සඳහන් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන බලතල වගකීම් කවුද වග කියන්නේ කාටද වග කියන්නේ ඔන්න ඔය ටික තමයි කලමනාකරණ දූරාවලිය තියෙන්නේ. එතකොට මුල්ලමාවිය රැකවරණේ දූරාවලිය යටතේ තියෙනවා මුල්ලමාවිය රැකවරණේ සංවර්ධන ජාතික සම්බන්ධීකරණ කමිටුව. හරි. මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ප්‍රලාහත් සම්බන්ධීකරණ කමිටුව. එතකොට මුල්ලමාවිය රැකවරණය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව. මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සම්බන්ධීකරණ කමිටුව මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ග්‍රාමීය කමිටුව එතකොට දැනගන්න ඕනේ මොනවද කමිටු ටික කියලා පහක් තියෙනවා කමිටුනේ ඒ පහක් පහ මතක තියාගන්න ඕනේ මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ජාතික සම්බන්ධීකරණ කමිටු ජාතික ඊළඟට පළාත් ඊළඟට දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් ඊළඟට ග්‍රාමීය කමිටු විදියට ওই විදිහ සකස් වෙලා තියෙනවා එතකොට අපි ඉන්නේ කොතනද? පෙර පාසල් පාලක පාලිකාව ගුරුවරු කොමිනි ග්‍රාමීය කමිටුව. ඒ අර නිලධාරී ඉන්නේ ප්‍රාදේශීය ලේකම් නේ. ওই විදියට අපිට ඔය දූරාවලිය කතා කරන්න පුළුවන්. ඔය යටතේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ මේ මුල්ලමාවිය රැකවරණය සම්බන්ධව ජාතික සම්බන්ධීකරණ කමිටුව. හරි. ඊළඟට ඒගොල්ලෝ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දත්ත රැස් කරන්නේ ග්‍රාමීය කමිටුවලින්. කී දෙනෙක් ඉන්නවද ග්‍රාම නිලධාරි මට්ටමින් අරගෙන අපි කියන්නේ grass root level grass root level එකෙන් ගත්ත ඒ ටික අරගන්න ඊළඟට ඒගොල්ලෝ ප්‍රතිපත්ති සකස් කිරීම සංඛ්‍යාලේඛන ඒ ඔක්කොම ටික අරගෙන ඒගොල්ලෝ හදලා දැන් උදාහරණයක් වශයෙන් අපි කියවනේ දැන් එන්නත් පිළිබඳව ඉතින් ඒ කමිටු වලින් ග්‍රාම නිලධාරි වසම් වලින් ඒ ගන්න ඊළඟට ඒගොල්ලෝ බලනවා මොන එන්නත මොන කාලෙදී දෙන්නේ කාටද දෙන්නේ කොහාටද දෙන්නේ කොහෙන්ද ඇනුම් කරන්නේ මොන රටෙන්ද ඇනුම් කරන්නේ එන්නේ ඒවා ඔක්කොම තීරණ ගන්න මොකෙන් මේ ජාතික සම්බන්ධීකරණ කමිටුව ඒ ඒ ඒ සඳහා ඊළඟට ඒ අය කර ඒක ඒ
ඒ සකස් කරලා සැලසුම් සංවිධානයේ සියලුම දේවල් සකස් කරලා ඒවල පළාත් සම්බන්ධීකරණ කමිටුවට ඒක ලබා දෙනවා. ඒ ලබා දුන්නාම ඒ අයත් සංශෝධනය කරගන්නවා තමන්ගේ පළාතට අනුව. ඊළඟට ඒ වගේ ඒ විදිහට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් දිස්ත්‍රික්ක වලින් ඒ විදිහට ගිහිලා අන්තිමට ඉම්ප්ලිමන්ටේෂන් නැත්තම් ක්‍රියාත්මක කරන්න ඕනේ අපි ග්‍රාමීය කමිටුව. ඒ අය අරගොල්ලෝගේ දෙන නිර්ණායක අනු ප්‍රතිපත්තියට අනුකූලව ඒ ලබා දෙන පහසුකම් ප්‍රජාවට ලබා දීමේ වගකීමට බැඳලා ඉන්නවා ග්‍රාමීය කමිටුව සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින්. දැන් එහෙමනම් අපි බලමු ඔය මුල් අමාවිය රැකවන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ ඉන්න නිලධාරීන් කීප පලක් ගැන කතා කරොත් ඒක මෙහෙමයි තියෙන්නේ මේ මේ මම කියන්නේ මේ 2004. හරි මේව සංශෝධනය වෙලා ඇති. ඒවා බලා ගැනීම up to you. ඔගොල්ලෝ ඒ ඒ සම්බන්ධව තවදුරටත් බලා ගන්න. මම මේ කියන්නේ 2004 අපි කතා ඒ පොලිසිය එක හදපු අවස්ථාවේ තිබුණු තත්ත්වය. ඒ යටතේ මෙන්න මේ අය. ලේකම් කාන්තා අභිවෘද්ධි හා සමාජ සුබසාධන අමාත්‍යාංශය. ඊනට ලේකම් සෞඛ්‍ය හා පෝෂණ ඌව වේලස්ස සංවර්ධන අමාත්‍යාංශය. ඒ කාර්යය 2004. ඒකට සම සභාපතිවරු තමයි ඒ දෙන්න. කවුද? කාන්තා අභිවෘද්ධි සහ ලේකම් සහ සෞඛ්‍ය පෝෂණ ඌව වේලස්ස සංවර්ධන ලේකම්. ඊළඟට අධ්‍යක්ෂ ළමා ලේකම් කාර්යාලය. එයා තමයි ලේකම්. අර අර ලේකම්වරු සභාපතිවරු සම සභාපතිවරු මේ ලේකම් කවුද? ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක තමයි ලේකම්. ඊළඟ ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය. ලේකම් පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය. ලේකම් මහජන ආරක්ෂාව නීතිය පිළිබඳ අමාත්‍යාංශය. ලේකම් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. ඊළඟට ප්‍රදාය ඒජන්සි වල නියෝජිතයන් පළාත් සභා 8 සඳහා එකකින් එක් අයෙකු බැගින් නියෝජිතන් 8 දෙනෙක්. ඊළඟට අධ්‍යක්ෂ ජෙනරාල් වැවිලි හා සුබසාධන බාරය. ඔන්න ඔය විදිහට සමන්විත වෙනවා මුල් අමාවිය රැකවරණය ජාතික සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරී මණ්ඩලය. ඒකට ඒගොල්ලන්ගේ වගකීම් කීපයක් මම කියනවා. ඕගලන්ට අර මම කිව්ව ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා පුළුවන් වෙනවා මේ දැනුම වර්ධනය කරගන්න. ජාතික සම්බන්ධීකරණ කමිටුවේ වගකීම් කාර්යභාරය මෙහිමයි. මුල් අමාවිය සංවර්ධනය පිළිබඳ සියලු ප්‍රතිපත්ති සම්පාදනය අර මම කිව්වේ ප්‍රතිපත්ති සම්පාදනය නැවත සලකා බැලීම සහ සංශෝධනය කිරීම. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශවල කාර්යභාරය හා වගකීම් හඳුනා ගැනීම. මුල් අමාවිය රැකවරණය හා සංවර්ධන පිළිබඳව සේවා සපයන්නන් අතර සම්බන්ධීකරණය සහතික කිරීම. මුල් අමාවිය වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෙවීම හා ලබා ගැනීම. ඒවා ඒ තව ගොඩක් තියෙනවා. ඒ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ කාර්යභාරයන් වෙනවා. ඊළඟට මුල් අමාවිය සංවර්ධන පළාත් සම්බන්ධීකරණ කමිටුව. ඒ යටතේ ඉන්නේ මෙන්න මේ අය. පළාත් ප්‍රධාන ලේකම් සභාපති, පළාත් සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරු හෝ නියෝජිත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පරිවාස හා ළමා ආරක්ෂක සේවා පළාත් කොමසාරිස්, පළාතේ දේශීය වෛද්‍ය කොමසාරිස්, පළාත් පාලන කොමසාරිස්. හරි ওই විදිහට පළාත් සම්බන්ධීකරණ කමිටුව සමන්විත වෙනවා නිලධාරීන්ගෙන්. ඒගොල්ලන්ගේ එතකොට කාර්යභාරය වෙන්නේ මුල් අමාවිය රැකවරණය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය මුල් අමාවිය රැකවරණය සංවර්ධන පිළිබඳ පළාත් සම්බන්ධීකරණ කමිටුව විසින් පහස් සඳහන් යාන්ත්‍රණය හරහා ඉටු කර යුතුයි කියලා තියෙනවා. ඒ යටතේ මේවා තියෙනවා. මුල් අමාවිය රැකවරණය සංවර්ධන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති වලට ගැළපෙන පරිදි ක්‍රියාත්මක කිරීම හා සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස්ව ඇති බව සහතික කිරීම. දැන් අර අය දෙන ඒ සම්බන්ධීකරණ කමිටුව දෙන උපදෙස් මත පළාත් සභාව කටයුතු කරන්නට ඕනේ. මුල් අමාවිය රැකවරණය සංවර්ධන සේවා සැපයීම සම්බන්ධීකරණය පෙර පාසල් ලියාපදිංචි කිරීම. ඒකට කාටද අයිති? පළාත් සම්බන්ධීකරණ කමිටුවට තමයි අයිති. ඒ පළාත්වලට ඒ පළාත්වල මුල් අමාවිය රැකවරණය සංවර්ධන සේවා සැපයීම නියාමනය හරි හරියට වෙනවද කියන එක ඒකවල බලන්න ඕනේ. එතකොට ඊළඟට අපි ගත්තොත් මුල් අමාවිය රැකවරණය සම්බන්ධ දිස්ත්‍රික් සම්බන්ධ කමිටුව මෙන්න මේ අයගෙන් සමන්විතයි 14 දෙනෙක් ඉන්නවා. දිස්ත්‍රික් ලේකම් සභාපති නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂක සැලසුම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී සහකාර කොමසාරි පළාත් පාලන ඔය ආදි වශයෙන් ඉන්නවා. හරි. එතකොට ඒගොල්ලන්ගේ කාර්යභාරය වෙන්නේ මුල් අමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන් නිසියාකාරව පළදායි ලෙස ක්‍රියාත්මක කිරීම. මුල් අමාවිය රැකවරණය සංවර්ධන මධ්‍යස්ථාන අනුග්‍රහය දැක්වීම නඩත්තු කිරීම හා පරීක්ෂාවල ලක් කිරීම. ওই විදිහේ දේවල් සම්බන්ධීකරණය කරන්න වෙනවා දිස්ත්‍රික් කමිටුවට.
ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටා සම්බන්ධීකරණ කමිටුනේ අපිට ඊළඟට තියෙන්නේ ඒකේ සභාපති තමයි ප්‍රාදේශීය ලේකම් කොමසාරිස් නගර සභා ලේකම් කලාප කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමාජ සේවා නිලධාරී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සමුර්ධි කළමනාකරු ග්‍රාම සේවා නිලධාරී පොලිස් පරීක්ෂක කොට්ටාසේ පෙරපාසල් ගුරු සංගමී සභාපති හරි ඔන්න ඔය ටික ප්‍රාදේශීය ලේකම් කොට්ටා සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන් වෙනවා එතකොට ඒ යටතේ ඒගොල්ලන්ගේ කරන කාර්යභාරය මේවා මුල්ලමාවිය රැකවරණය සංවර්ධන වැඩසටහන් නියමාකාරව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මුල්ලමාවිය රැකවරණය සංවර්ධන සේවා සැපයීම සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සේවා සැපයීම පිළිබඳ නිවැරදි වාර්තාකරණය හා ලේඛන ගත කිරීම සහතික කිරීම දත්ත සංචිතයක් පවත්වාගෙන යාම ඔන්න ඔය ඔය වගේ අධිකාරයන් තියෙනවා ඊළඟට අපි බලමු ග්‍රාමීය කමිටුවට කවුද ඉන්නේ කියලා මුල්ලමාවිය සම්බන්ධ ග්‍රාමීය කමිටුව ඒකට එනවා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සමාජ සේවා නිලධාරී සංවර්ධන සහකාර ඔය විදිහේ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා ඊළඟට ග්‍රාම නිලධාරී ඉන්නවා සමුර්ථි සංවර්ධන නිලධාරී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රාථමික පාසල් විදුහල්පති එක වසර ගුරුතුමියක් පෙර පාසල් ගුරුතුමියක් රාජ්‍ය නෝන සංවිධාන සමාජිකයන් දෙදෙනෙක් දෙමාපිය කමිටුවේ සභා දෙමාපිය කමිටුවේ සභාපතිතුමා හරි තුමිය හරි ඉන්න ඔන්න ඔය විදිහට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ප්‍රදේශයේ මුල්ලමාවිය රැකවරණය සංවර්ධන අවශ්‍යතා තක්සේරු කිරීම හා විග්‍රහ කිරීම දෙමාපියන් දැනුවත් කිරීම ළමුන් සඳහා වන ආයතන තුල සෞඛ්‍ය පෝෂණ හා සනීප ආරක්ෂාව පිළිබඳව ක්‍රියාත්මක කිරීම සෙල්ලම් මිදුල සහ ක්‍රීඩා උපකරණ සැපයීම විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හඳුනා ගැනීම බාල වියය ළමුන්ගේ අවශ්‍යතා පිරිමැසීමට ප්‍රජා සහාය ලබා ගැනීම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම සංවර්ධනය පෙර පාසල් ගුරුවරුන්ගේ සුබ සාධන සඳහා කටයුතු කිරීම කියන ටික ඒගොල්ලන්ගේ කතා කරලා දැන් මම කතා කරේ ආයෙත් නැවත ඔයගොල්ලන්ට කතා කරොත් මෙන්න මේ ටික කතා කරේ පළවෙනි එක තමයි මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ජාතික සම්බන්ධීකරණ කමිටුව. එතකොට මම කතා කරා ඔයගොල්ලන්ට කවුද ඒක ඉන්න නිලධාරී මණ්ඩලයේ කීප දෙනෙක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ඒගොල්ලන්ගේ කාර්යභාරය මම කතා කරා. හරිනේ. ඊළඟට මුල්ල දෙවැනි එක මුල්ලමාවිය රැකවරණය සංවර්ධන පළාත් සම්බන්ධීකරණ කමිටුව. ඒකේ නිලධාරී මණ්ඩලය කවුද කිව්වා? ඒගොල්ලන්ගේ කාර්යභාරය කතා කරා. ඊළඟට මුල්ලමාවිය රැකවරණය සම්බන්ධන පිළිබඳ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගැන කතා කරා. ඒගොල්ලන්ගේ කාර්යභාරය කතා කරා. ඊළඟට මුල්ලමාවිය රැකවරණය සංවර්ධන පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කොට්ටා සම්බන්ධීකරණ ගැන කතා කරා. ඒගොල්ලන්ගේ නිලධාරී මණ්ඩලය ගැන කතා කරා. ඊළඟට මුල්ලමාවිය රැකවරණය සංවර්ධන ග්‍රාමීය කමිටුව ගැන කතා කරා. නිලධාරී මණ්ඩලය ගැන කතා කරා. කාර්යභාරයේ කිසියම් විදිහකට කතා කරා. ඔන්න ඔය ටික එතකොට මම තියා ගන්න ඕනේ. ඒ දැන් තේරෙන්න ඕනේ පෙර පාසල් ගුරුවරුන්ට ගුරුවරියන්ට අපි තනි වෙලා නැහැ. හුදකලා ගමනක් නෙවෙයි යන්නේ කියන එක. නේ? මේ සමාජය මේක දැනගන්න ඕනේ. සමාජය දැනගත යුතු තියෙනවා. මේ අය කිසියම් දූරාවලියකට යටත්ව ඒ වගේම ජාතික මට්ටමට සහසම්බන්ධ වෙච්ච අය පිරිසක් තමයි කවුද මුල්ලමාවිය සංවර්ධන පිළිබඳ කටයුතු කරන පෙර පාසල් ගුරුවරු සහ ගුරුවරියන් පාලක පාලිකාවන් සියලු දෙනාම කියන එක. ඒකට තනි වෙලා නැහැ අනුපිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ජාතික මට්ටමට කතා කරන්න හැකියාව ඔයගලට තියෙනවා. තමන්ගේ පෞද්ගලික වෘත්තීය ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පෙර පාසල ආශ්‍රිතව පරිසරයේ තියෙන යම් යම් දේවල් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් පෙර පාසල ආශ්‍රිතව කිසියම් කුණු ගඩවල් යමේව තියෙනවා නම් කුණු කඳු තියෙනවා නම් මේ ගැන කතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කොට සම්බන්ධීකරණ කමිටුවට යන්න පුළුවන්. ගිහිල්ලා ඒගොල්ලෝ මාසික සැරයක් හුඟක් වෙලාට රැස් වෙනවා මේ සම්බන්ධ. ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒ මගින් අර විදිහට ජාතික වල ඕනෙම එක්ක විෂය මාලාව සම්බන්ධව කතා කරන්න පුළුවන්. ළමයි ගැන කතා කරන්න පුළුවන්. තමන්ගේ පෙර පාසල් පිහිටීම සම්බන්ධව ඒකේ තියෙන අඩුපාඩු සම්බන්ධව ඒ සියලුම දේවල්. ඊළඟට තමන්ට කරන්න පුළුවන් යෝජනා තමන්ගේ සුබ සාධන කටයුතු ඒ සියලු දෙයක් අපි නිහඬව හිටියොත් මේ අසාධාරණයක් තමයි. ළමයින්ට අසාධාරණයක් වෙනවා. අනාගත පරපුරට අසාධාරණයක් වෙනවා. ඒක නිසා පෙර පාසල් ගුරුවරු කියන්නේ දැන් ඔයාලා තේරෙන්න ඕනේ හුදකලා වෙච්ච කට්ටියක් නෙවෙයි. අපි ගත්තොත් කිසියම් උදාහරණයක් ගත්තොත් කුඩයක් ගත්තොත් ආවරණය වෙලා තියෙන විශාල නේ ගහක් ගත්තත් එහෙම
කිසියම් ආවරණයක් යටතට තියෙනවා පිහිටක් පතන්න පුළුවන් ඒ වගේම ඕගලන්ට ජයම් දේවල් කර කරන්න පුළුවන් ඉතින් ඒක නොකර ඉන්න එපා හරි දැන් එහෙනම් මතක තියාගන්න ඕනේ මේ ටික මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කලමනාකරණ ව්‍යුහය කියන එක ඒ වගේම මේ ව්‍යුහය වගේම ඕගලන්ට කවදා හරි පුළුවන් වෙන්න ඕනේ දැනුත් මම හිතන්නේ ඒ දක්ෂතාවය තියෙනවා ව්‍යුහයක් සකස් කරගන්න කලමනාකරණ ව්‍යුහය තමන්ගේ Dari pasal itu untuk kalmana karena view-nya sakas kiri mah wajib benawa hari. Emangnya jati ke pertipati ka kreatif kiri mah kalmana karena view-nya muka dikini kiri buat tonno itu kan kian no nih. Dan ayat tapi mulai di mata kerut api kata akar mulai di terap nih mulai mawi kian nih muka de ilang rawar dan nih kian nih muka de pertipati kian nih muka de kian di mana kata akar lah yang paramar tegen api kata akar mulai mawi jati pertipati paramar tegen kata akar dan api ක්‍රියාකාරී ශේෂ්ත්‍ර කතා කරා දැන් අපි කතා කරේ මොකද්ද මුල්ලමාවිය රැකවරණය සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කලමනාකරණ ව්‍යුහය මම ප්‍රශ්න දෙන්නේ ඔයගලන්ට ප්‍රශ්න හදා ගන්න පුළුවන්කම තියෙනවා හරි ඊළඟට මේකම තමයි නරපිගිය සම්බන්ධීකරණ කමිටු කොහොමද ඒලා කියන the implementation structure of the national policy on ECCD early childhood care and development කියන එක එතකොට බලන්න උඩින්ම තියෙනවා National Coordination Committee නේ on ECCD Provincial Coordination Committee District Coordination right ඒවේ arrow වලින් සම්බන්ධී වෙන එක දැකලා තියෙනවා ඊළඟට Divisional ඊළඟට Village එතකොට arrows කියන්නේ ඊතල උඩට පහළට ගිහිල්ලා තියෙනවා නේ එකක් තමයි top to bottom bottom to top එහෙම වෙලා තියෙනවා ඊළඟට ඒ වගේ කොහොමද ඒ කියන්නේ මේ මේ දෙපක්ෂයේ මේ හැම එකෙම අන්‍යෝන්‍ය සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. විලේජ් එකේ සමහර ඒවා ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ උඩට දන්නන්නත් ඕනේ නේ. ඒ අනුව අර අලය ඉහළ ජාතික අය ප්‍රතිපත්ති සකස් කරද්දී මේ ග්‍රාමීය කමිටුවේ ඒ වගේම දිස්ත්‍රික් කමිටුවල ඒ වගේම Provincial itu pada pradesi, ini silu dina agama adhas sih misalnya, ini orangnya awasita. Ini bagaimana jatik komite kisiam dek pratipati sampun pasti, hemo agama bagaimana mukut tino ini apa kriyatna kekara, nunya vidhi itu kulan te, ini kan hitanne puluam, ini apa tau dulu tap internet osse use kerala, ini awasya taru ලබාගෙන ඉමේ හැකියාව වලන තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මුල්ලමාවේ සම්බන්ධ නෛතික ස්වභාවය. නෛතික මුල්ලමාවේ සංවර්ධනය සම. කමිටුවේ තීරණ ක්‍රියාවට නග මුල්ලමාවේ රැකවරණය සංවර්ධන වගකීම රජයේ සතුය. එතකොට එහෙමනම් කිසිම රජයකට පැහැර හරින්න බෑ. නේ? ඒක නෛතික ස්වභාවයක්. නෛතික තත්ත්වයක්. එතන මුල්ලමාවේ රැකවරණය සලසන්න ඕන අනිවාර්යෙන්ම. අම්මට තාත්තට බැරි නම් රජයේ වගකීමක් වෙනවා ඒක සපයන්න වෙනවා අහල පහල ආයෙ වෙන්න පුළුවන් ඒ සඳහා සංවිධානය වෙලා තියෙන සංවිධාන ව්‍යුහය ආයතන රාශියක් තියෙනවා අපි කතා කරනවා ඒ ආගේ වගකීමක් වෙනවා ඊළඟට තියෙනවා මුල්ලමාවිය රැකවරණය සංවර්ධන විසරණ කාර්යයන් පිළිබඳ ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස මුල්ලමාවිය රැකවරණය සංවර්ධන වල ජාතික සම්බන්ධීකරණ කමිටුව හරහා රජයේ ඒකී වගකීම් ඒතර රජයේ බලතල කොහොමද දීලා තියෙන්නේ එතකොට කාටද කියලා තේරෙනවා සම්බන්ධ ජාතික සම්බන්ධීකරණ කමිටුවට ඒගොල්ලෝ වග කියන්නේ මුල්ලමාවිය සම්බන්ධව කරත් කටයුතු කරත් ඊළඟට අමාත්‍යංශ ගණනාවක් නියෝජනය රාජ්‍ය ආයතන රාජ්‍ය නොවනහ පෞද්ගලික අංශයේ නියෝජනයේද ඒගොල්ලන්ගේ අදහස් අනිවාර්යයෙන් ගන්න ඉපෙන් ඊළඟට ප්‍රධාන ජාතික ආයතන ලෙස ළමා ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධව කටයුතු කරනවා කියන එකක් තියෙනවා හරි ඊළඟට අපි බලමු ලංකාවේ මුල්ලමාවිය සම්බන්ධ නෛතික ස්වභාවය තවදුරටත් 1989 ළමා අයිතිකාරිකම් පිළිබඳ ප්‍රඥාත්තිර අනුකූලද අපි දන්නවනේ ඒ අනුකූලව රටේ විවිධ රටවල සංශෝධනය කරලා තමන්ගේ නීතිරි. ඒක ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය මගින් ළමයා යන වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථකථනය කරයි. උදාහරණයක් දීලා තියෙන එකට 1988 අංක 28 දරන දණ්ඩනීය සංග්‍රහ සංශෝධන පනතේ 282 වගන්ති අනුව ළමයා යන වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකි. ඒ වගේම උදාහරණ දෙක 1998 අංක 88 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතේ 39 වගන්ති අනුව ළමයා යන වයස අවුරුදු එතකොට උදාහරණ දෙකක් දීලා තියෙනවා මේ 50 මගින් ළමයා කියන්නේ කවුද කියලා නීතිය අපි නෛතික සම්බන්ධ ඊළඟට තියෙනවා නීතියට අනුව ළමයෙකුගේ අවම වයස දඬනීය සංග්‍රහය 304 වගන්ති අනුව ඔන්න ඉස්සර අර 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 මුලින් සඳහන් කරපේ උපරිම වයස ළමයෙකුගේ උපරිම වයස අවුරුදු 18ට අඩු වෙන්න
Auma wasih nang kalala wasta. Makagi kusei kalala khatagat awasta be sita. Ema jiwia niti evisin daruwa kulesa salakana atara. Ema jiwia ta jiwat wimaya ite niti evisin piliganna bawa pehedili. Itura kalala wasta bawa kiyanne sakshayak ne kalala. Ita issella wasta bawa yuktanu wasta bawa apita. Oppu karanna amaruya itura urine test eken tamai ganna puluwan. Namuth kalala wasta bawa evidence ekak thiyena sakshayak thiyena. Eka hariyatama jiwiye khatagat awasta bawa. Tode ehema nan ara gabsa kirim mewa mewa ape rate neethiyata anuwa. Danduam lebih heki waradak wenawa. Etukota api gatte mullamawiya kiyana eka pilisinda ganeeme sita avurudu 5 dakwana ithin ehema nan kalala awasthave e wage dadi niti kriyaatmaka weddi anith awasthawal di ehema nowenna ne. Etukota lamek kiyana eka ithamathma hondin recovery kirima wedihiti samajayata demawpiyanta guruwurunta aithi deyak kiyana eka neethiya piliganna. Hari. Ilangata thiyena sajeevi barakam. Lama inge sajivi bar karone lama yage mawa piya ne taman e piya tuwada tamange mawata o piya tuwada lama ekata koora kam kalana heka issara nan ehema kara me niti sampadanayata pera lama inta gahano danduwam karana dan ehema karanna ba eegulu tamai sajivi bar karuwa lama inge thavakalika bar karuwan wenne demopiyan pawarana onam kenek thavakalika bar karuwan wenna pulu udaharana dila thiyena guruwaru thavakalika bar karuwa Lamaya bar di sri ne dai mehe karuan diwa suru kumat dia stana bar karuan ben rakri yuduran nadi iya tawa kali ke bar karu hebei tawa kali ka ikela lamir no selaka ini be iya dan guru ruti kan loko parents kira ne iya dewa ni mau piuru hedir kanangan ni ting iya ge baki makino anyu ari ma amma tata dina iya rekawar ni din sama harbi ta amma tata sama rekawar ni no dini play himan ang itu niti anu bar karu ni raja ni niti ya niti idri itu kote AI විවිධ ළමා නිවාස වලට එහෙම පවර්ලා දෙන්න පුළුවන් අම්මා තාත්තත් සලකන්නේ නැත්තම් ළමයින්ට. හරි ඒ අය නීතිය ස්වභාවය එහෙනම් අපි ළමයි කියන්නේ ඕනාවට අපිට ඕන විදියට මේ කටයුතු කරන්න බෑ ළමයි එක්කලා ළමයි එක්කලා කටයුතු කරන ආකාරය නීති රීතිත් අපි දැනගන්නට ඕනේ. ඊළඟට තියෙන ළමයා සම්බන්ධ පාරිසරික ආදර්ශ ආකෘතිය මේක ඔයගලන්ට බලන්න පුළුවන් ජාතික ළම ආරක්ෂණ අධිකාරී පොතක් මුද්‍රණය කරලා තිබුණා ඒකේ හොඳට සටහන් වෙලා තියෙනවා අපි ඒකෙන් තමයි මේ කොටගෙන තියෙන්නේ ළමයා සම්බන්ධ පාරිසරික ආදර්ශ ආකෘතිය බලන්න පොඩ්ඩක් මේ ඉස්සර දැකලා තියෙනවද මෙහෙම එක දැකලා ඇති නේ හරි ළමයා මූලික වෙන ළමයා ළමයට ආසන්නව මිනි කවුද මාව සහ පියා ඔන්න බලන්න ළමයාට ඊළඟට ඉන්නවා නා ඥාතියෙන් ඉන්නව බාර කරුවන් ඉන්නව ආගමික නායකයි ඒ ඒ කරන කාර්යයන් අනුව සහ ඒ ඥාතිත්වය අනුව ළඟ දුර අනුව තමයි මේක මේ විදිහට සකස් කරලා තියෙන්නේ ළමයා මව පියා ඒතර ඥාතීන් බාර කරුවන් ආගමික නායකයි ඒ ළමයාගේ විවිධ ශේෂ්ත්‍ර මේ අය සකස් කරන සංවර්ධනය කරන අම්මව පියා විශේෂයෙන් මව ගත්තොත් මව කිරි දීලා නේද මුලින්ම මේ ළමයාට කායිකව ඒ සියලුම දේවල් ලබා දෙනවා ආදරේ රැකවරණය. ඒතරලා පියා ළමයට අවශ්‍ය ඒ මවට අවශ්‍ය පෝෂණය ඒ ලබා දීම ඒ සියලුම කටයුතු කරලා ඒටික් කරනවා. ඊළඟට ඥාතීන් බාර කරවනුත් ඒ විදිහට. ඉතින් ආගමික නායකයෙ ඉන්නේ ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කිරීමට යහපත් පුරුදු ඇති කිරීමට ඒගොල්ලෝ උපදෙස් ලබා දෙනවා. ඊළඟට අපි ගත්තොත් තුන්වෙනි ගෝලයේ පළවෙනි ළමයා දෙවෙනි මව පියා ඥාතීන් බාර කරුවන් ආගිපනාගෙන් තුන්වෙනි ගත්තොත් එහෙම ගුරුවරු විදුහල්පතිවරු ඉන්නවා විපරිවාස නිලධාරීන් කාමකරු නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් ග්‍රාම නිලධාරීන් සමුර්ධි නිලධාරීන් මහජන සෞඛ්‍ය නිලධාරීන් ඔය විදිහට ඔයගලන්ට ඒ කී ටික කියව ගන්න පුළුවන් මේ ළමයා වටා ඉන්න පිරිස ඊළඟට සම්බන්ධ වෙන ආයතන ගත්තොත් උඩින් ඉඳන් ගත්තොත් ජාතික ළම ආරක්ෂණ අධිකාරිය ඒකෙත් සමානට අකුරු වෙන අකුරු වැරදි සමානලාට ඊළඟට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ওই විදිහට මේ දෙපාර්තමේන්තු වශයෙන් තියෙනවා දැන් ඔයගලන තීරණ ඇති මේ සුවිශාල පිරිස ළමයින්ගේ ආරක්ෂාව රැකවරණය සඳහා පඩි නඩි අරගෙන නේ දෙපාර්තමේන්තු නඩත්තු කරන ඒවා. ඉතින් පොඩ්ඩක් පෙරපාසල් ගුරුවරු ගුරුවරියන් ඒ වගේ අපිට බලන්න වෙනවා මේ ළමයට කිසියම්
කරදරයක් කම්කටොලක් ළමයාට අවාසිදායක තත්ත්වයන් තියෙනවනම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕන තරම් ආයතන ඉන්න ඕන තරම් නිලධාරීන් ඉන්න වහාම ඒ අවස්ථාවට උචිත පරිදි ඒගොල්ලන්ගේ සේවා සපයා ගැනීම සඳහා දෙමව්පියන් උනන්දු කරව මේ වගකීමත් පෙරපාසල් ගුරුවරුන්ට තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ අය මේ සම්බන්ධව සන්නත් දැනුමින් සන්නද්ධ වෙලා ඉන්නවනම් ඕනෑම අවස්ථාවක ළමයට පිහිටවීමේ අවශ්‍යතාවල් තියෙනවා. දැන් මම නිදසුනක් දෙන්නම්. එක්තරා අවස්ථාවක අපිත් සම්බන්ධ වුණා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තිබුණු තත්ත්වයන් යටතේ ඔය අකුරු ඉගැන්වීම ඒ සම්බන්ධව තමයි කතා කරේ. ඊට පස්සේ පෙරපාසල් ගුරුවරියන්ට කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරුන් ලවා අකුරු ඉගැන්වුවා. ඒ වෙන කතාවක් මම කියන්නේ. ඒක අර කමිටු යටතේ ප්‍රාදේශීය ලේකම් තුමා මේ කැඳවුව කමිටුවක් යටතේ ගත තීරණයක්. එයා ජාතික මට්ටමෙන් දන්වලා කිසියම් හේතුවක් නිසා මම මේ කියන්නේ ළමයින්ට අකුරු ගන්නවා කියන නෙවෙයි. ඊළඟට ඒ අවස්ථාවේ මතුගුණ ගැටලුවක් තමයි මම ඒක තමයි මට වැදගත් වෙන්නේ. ඒ අවස්ථාවේ මතුගුණ ගැටලුවක් තමයි එතන හිටු පෙරපාසල් ගුරුවරියක් කිව්වා ඒ පෙරපාසලට එන ළමයෙක්ගේ මව සහ පියා දෙන්නම මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා. හරි. එතකොට ඒක ප්‍රාදේශීය ලේකම් තුමාට දැන්නුවා. ඉතින් අපිට පස්සේ ආරංචි වුණා ඒ මව පියාව කැඳවලා අර ළමයාව తాවකාලිකව වෙනමම පරිවාස ඒ බාරයට පරිවාස බාරයට නෙවෙයි අර මේ ළමයි ඉන්න නිවාසයක රඳවලා. රැඳවීමට මේ කටයුතු කරපු අවස්ථාවක්. එතකොට අපි නිහඬ වුණොත් අපි නොදැක්ක වගේ හිටියොත් ළමයින්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඉතින් තමනුත් බේරිලා ළමයිනුත් බේර ගැනීමේ කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. මේ ඒ සඳහා අවශ්‍ය වෙනවා. එතකොට මේ ළම ඊළඟට අපි ගත්තොත් ළමා ආරක්ෂණ අධිකාරියේ පහු කාලේදී අත් කරපු එකක් තමයි මේ මෑත කාලේදී ස්කූල් බස් වෑන් වලට ගිහිල්ලා ඒ බැලුවා සෝදිසි කරා. සෝදිසි කරලා බලලා යම් යම් ඔයගලන්ට මේ මීට අවුරුද්දකට වඩා ඉහතදී මම හිතන්නේ විවිධ සොයා ගැනීම මේගොල්ලෝ කළා. සමහර ළමයි පාසලට යන්නේ නැතුව අර මේ වෑන් එකේ ඉඳලා මේ ඒගොල්ලෝ මස්සු කරගත්තා. ඒකට දඬුවම් දුන්නා ඒ රියදුරුන්ට. ඉතින් ඒ සඳහා මේ අපි විශේෂයෙන් මේ 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 ළමයින්ට වෙන අපචාර ඒ විවිධ දේවල් වළක්වා ගැනීම සඳහා මේ අදාළ පුද්ගලයන්ගෙන් සහයෝ ලබා ගැනීම අවශ්‍යතාවයක් මතුවෙනවා. එතකොට මේ සඳහා මේ සම්බන්ධීකරණ කටයුතු කරන එකක් තමයි කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය. ළමයි ගැන කතා කරොත් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය අමතක කරන්න බෑ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය ඒවා අපිට අමතක කළා මේ ගමන යන්න බෑ. ඒ අමාත්‍යාංශය යටතේ මුල් ළමාවී සංවර්ධනයට වගේම ළමයි හදන්න වඩන්න ඉතාමත් සහයෝගයක් දෙනවා මේ නිලධාරී මණ්ඩලයේ සියලුම දුරවලීන අය. එතකොට මේකේ තියෙනවා ළමා කාන්දම් අමාත්‍යාංශය චිල්ඩ්‍රන් සෙක්‍රටේරියට්. ඒ යටතේ තමයි තියෙන්නේ ළමා ලේකම් කාර්යාලය. ඒකේ තියෙන විෂන් එක ක්‍රියේෂන් ඔෆ් ෆිසිකල් psychologically and cognitively developed generation of Sri Lankan children in their early childhood කියන එක. මේක කියව ගන්න පුළුවන් ඔයගලන්ට. එතනින් කියන්නේ මොනවද? physical කියන්නේ කායිකනේ, psychology මානසික, ඒ එහෙම නැත්නම් ඔව් ඒ වගේම ප්‍රජානන ඒ සංවර්ධනය සඳහා ඒගොල්ලන්ගේ vision එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැක්ම මෙහෙවර as the national level focal institution ensure in the total development of Sri Lankan children in their early childhood through formulation, implementation, monitoring and following up of policies and programs. ඒ අදාළ දේවල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ළමයාගේ සංවර්ධනය ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් තමයි ඒකේ මෙහෙවරෙන් දැක්වෙන්නේ. ඊළඟට බලන්න මේ මේ මේවා වෙනස් වෙන. හොඳේ දැන් හෙට අනිද්දා හිතන්නේ හෙට අනිද්දා අමිති මණ්ඩලයේ දියුරුන් දෙයි. එතකොට මේ 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 මම කියපු දේවල් අර දේවල් සමහර මිනිස්ත්‍රි වල අලුත් අලුත් නම් නමුත් කොහොම හරි එක අමාත්‍යංශයක් හරි අනිවාර්යෙන් මේ ළමයි සහ කාන්තා සම්බන්ධව
කටයුතු කරන අමාත්‍යංශයක් තියෙයි මොන අමාත්‍යංශයයි යටතේ හරි එතකොට ඉස්සෙල්ලා තිබුණ එකක් මම මේ කතා කරන්නේ Ministry of Women and Child Affairs කාන්තා ළමා කටයුතුනේ අමාත්‍යංශයේ ඒකේ තියෙනවා කොටස් දෙකක් Child Development and Women Development ඒක Child Development යටතේ Children Secretariat ළමා ලේකම් කාර්යාලය Probation and Child Care Service පරිවාසා රැකවරණය සේවා ඊළඟ National Child Protection ආරක්ෂකනේ උතර ළම ආරක්ෂණ අධිකාරිය ඔය ටික තියෙනවා චයිල්ඩ් ඩෙවලොප්මන්ට් සයිට් එකේ ඊළඟට විමෙන් ඩෙවලොප්මන්ට් විමෙන්ස් බියුරෝ ශ්‍රී ලංකා අධිකාරිය කාන්තා ඊළඟ නැෂනල් කමිටි ඔන් විමන් ඒතර ඔය විදිහේ සැකස්ම තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ දැනුත් ඕවා මේ සැකස්මේ නැති වුණත් කොහොම හරි තියෙන්න පුළුවන් ඉදිරියට නම් වෙනස් වෙන්න පුළුවන් ඒ වෙනස් වුණත් ඔය කොතැනක හරි මේ ආයතන ව්‍යුහගත වෙනවා මේ වෙන නම් වලින් හරි අනිවාර්යයෙන්ම ව්‍යුහගත වෙනවා ඒ සඳහා ඕගො මේ මේ අපි හැමෝම විමසිල්ලෙන් ඉන්න ඕනේ ඒ අපගේ අවශ්‍යතා ඒ ආකාරයෙන් ඉටු කර ගැනීම සඳහා ඊළඟ ළමා ලේකම් කාර්යාලය සම්බන්ධව තවදුරටත් තියෙනවා විෂන් එක එතකොට මිෂන් එක තියෙනවා ටු ක්‍රියේට් ෆිසිකල් සයිකෝලොජි අපි ඉස්සෙල්ලා කතා කරපු ටික ඊළඟට ඒව ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙබ් සර්ච් කරන්න ඊළඟට තියෙන ළමා ලේකම් කාර්යාලය මෙහෙවර සිංහලෙන් තියෙන ශ්‍රී ලංකාවේ මුල් ළමා වියේ දරුවාගේ සමස්ත සංවර්ධනය සඳහා රාජ්‍ය නොවනහා පුද්ගලික ආයතන ඒකාබද්ධ කරමින් ප්‍රතිපත්ති සම්පාදනයේ වැඩසටහන් සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම හා සමස්ත වැඩසටහන් සම්බන්ධීකරණ සඳහා ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතන ලෙස කටයුතු කිරීම කියලා ළමා ලේකම් කාර්යාලය කතා කරනවා. එතකොට දැන් මේ ගුරු පුහුණු වැඩසටහන් මෙහෙවන ආයතන අනිවාර්යයෙන්ම ළමා ලේකම් කාර්යාලයේ මොකද්ද වෙන්න ඕනේ? ලියාපදිංචි වෙන්න ඕනේනේ. එතකොට ওই ටික කතා කරන්න පුළුවන්. ඊළඟට ඔබේ දරුවාගේ සංවර්ධනය සඳහා මේ ගැන සිතන්න කියලා තියෙනවා. දරුවාට විවිධ අත්දැකීම් බැලීම් සඳහා අවස්ථාව අවශ්‍ය බව. එහෙම නැතුව ඒකලු කියන්නේ උගන්වන්න නේ. අත්දැකීම් බලන අවස්ථාව උදා කරන්න. අන්න ඒක ඉතාල වැදගත්. මේ ඉහලින් ඉඳන් අණ දෙන්න යන්න එපා. දරුවා නිරන්තර කුතුහලයෙන් පසුවනවා. කුතුහලයෙන් පසු වෙන්නේ එක්කෙනෙක් නෑ ඉතින් කුතුහලයේ අවදි කරන්න. ඇයි මොකද වෙන්නේ? කතාවක් කියලා බාගෙට නැතර කරන්න. ඊළඟට අහන්න ළමයි කියන්නේ. මොකක් හරි පෙන්නලා අහන්න මොකද වෙන්නේ? කූඹි රැලක් කඩි රැලක් පෙන්නලා හැබැයි කවා ගන්න නැතුව උන්ගේ ස්වරූපය පෙන්නන උන් කොහෙද යන්නේ? උන් කොහොමද ඉන්නේ? උන් මොනවද කන්නේ? නේ? කුතුහලයේ උස්සන මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඇයි එහෙම යන්නේ? ඇයි එතකොට අනුකරණයට දරුවා ඉගෙනීම අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේ අමුතුවෙන් කියන්න ඕනේ RPL කියන්නේ හොඳ අත්දැකීම් ලැබෙන අය. ඔය ටික කියව ගන්න ඕනේ. හරි. දරුවා ලැබෙන අත්දැකීමෙන් ආසන්න කාලයක් තුළ නැවත කිරීමට අවස්ථාව දී මේ තහවුරු අන්න දරුවාට ලැබෙන අත්දැකීම් තහවුරු කරන්න ස්කීමා හදන්න. අපි අර එක පාඩම්කට කතා කරා. ළමයාගේ ස්කීමා කොහොමද හදන්නේ? ඒ අත්දැකීම් නැවත කරොත් තමයි ඒව මතකයේ හිටින්නේ. එහෙම නැත්නම් මතකයෙන් ගිලිහෙනවා. නැවත කරන්න දෙන්න. අහන්න විතරක් නෙවෙයි බලන්න විතරක් නෙවෙයි කරන්න දෙන්න ඕනේ. එතකොට හරි ටිකක් ගොඩක් කල් එතකොට ඒක මතකේ රැඳෙනම කරණේවානේ. මුල් ළමාවියේ පසුවන ඔබේ දරුවාට නිතර සතුටින් විනෝදයෙන් සෙල්ලම් ගත කිරීමට අවශ්‍ය බව අන්න ඒක ඉතා වැදගත්. අපි ළමයට සතුට වෙන්න නම් අපි ඉස්සෙල්ලා සතුට වෙන්න ඕනේ. ගීත එහෙම ගයන්න ඕනේ නටන්න ඕනේ ටිකක් ඉඳගෙනම ඉඳලා හරියන්නේ නැහැ. BMI index එක හරියට හදා ගන්න ඕනේ. ලෙඩ තියනවා නම් ප්‍රෙෂර් අනම්ම නම් ඒවා තියනවා නම් ඒවා තියාගෙන සෙල්ලම් කරන්න බෑනේ. ඒවා ගුරුවරයා හිතන්න වෙනවා ගුරුවරයාට. ඒතකොට විනෝදය කියන එක ගුරුවරයාට තියෙන්න ඕනේ. ළමයා ගුරුවරයාට විනෝදේ නැත්තම් ළමයට විනෝදේ දෙන්න බෑනේ. එතකොට සෙල්ලම් කරන්න ඕන ළමයි එක්ක. ඊළඟට තියෙනවා මේ උගන්වන්න කියලා කොහෙවත් නැහැ නේද? කායික අවශ්‍යතා සපුරා ගැනීම පමණක් නෝ. දරුවාට ප්‍රමාණවත් නොවන අතර ආදරයේ කරුණාව උණුසුම දරුවාට ඉතා වැදගත් බව. කායික අවශ්‍යතා සපුරා ගැනීම පමණක් දරුවාට ප්‍රමාණවත් නොවන. මේ කායික අවශ්‍යතා කියන්නේ මොනවද? ආහාර පාන ඒ ටිකනේ. කායික අවශ්‍යතා බඩගින්නට එහෙම දුන්නට ගෙදගියක් දුන්නට කාමරයක් දුන්නට ඇඳක් දුන්නට ඒ ටික හරියන්නේ නැහැ. ළමයට දැනෙන්න ඕනේ අම්මා තාත්තාට ආදරය කරනවා. ගුරුවරයා මට ආදරය කරනවා කියන එක දැනගන්න. කරුණාව ළමයට ලෙඩක් දුකක් හැදුනහම තුවාල හදාගෙන ආපුහම ඒ ගැන හිතන්න වෙනවා. කරුණාව මෛත්‍රියට වඩා වෙනස් නේ. කරුණාව කියන්නේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ. මෛත්‍රිය නම් අපිට හිතෙන් කරන්න පුළුවන්. කරුණාව අපි පේනවා දැනෙන්න කරන්න. ඊළඟ උණුසුම දරුවාට ඉතා වැදගත්. උණුසුම පිළිගැනීමක වෙන්න පුළුවන්, ස්පර්ශය වෙන්න පුළුවන් ළමයා.
ඒ ආදීන් කරන්නේ මේක ඉතාල වැදගත් ඔබේ දරුවා සම්සම් මේ ගැන හිතන්න කියන එක හිතන්න හරි ඔබේ දරුවාගේ සංවර්ධනය සඳහා මේ ගැනත් හිතන්න හිතන්න හරි ඊළඟට කියනවා දයාබර දෙමාපියනේ ටික කියව ගන්න ඊළඟට ළමා ලේකම් කාර්යාලයේ මෙහෙවර තුරින් ඉදිරි දැක්ම ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක දැන් මේවා වෙනස් වෙලත් ඇති ඒ වෙනස් වෙනවත් ඇති සමහරට මේවම වෙනත් ආකාරයෙන් නම් මේවා හොයන්න වෙනවා හොඳයි මම කියන්නේ ඒකයි දැනුම කියන්නේ පුපුරා යනවා දැන් අද මේ මොහොතේ කියන එක හෙට වෙනකොට වෙනස් වෙන්න පුළුවන් අපි කියන්නේ මේකම මේ අපි කියන දේ මහල් නමුත් අපි කිසියම් මඟ පෙන්වීමක් කරනවා ඒ මඟ කියන්නේ එතකොට අප්ඩේට් කරගන්න යාවත් කාලීනව අපි යමු කියන එක දැන් අපි හැම දෙයක්ම දන්නේත් නැහැ අපිට හැම දෙයක්ම උගන්වන්නත් බැහැ අපි ඒක නමුත් අපිට අවශ්‍ය තියෙනවා නම් හැම දෙයක්ම අපිට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා මොනවා හරි අපි එක එක දෙයක් අට සම්බන්ධීකරණය කරගත්තාම අපේ මනස ඒ ඔස්සේ අපිට ගොඩක් දුර යන්න පුළුවන්කම තියෙනවා හරි ඒකේ තියෙනවා මොකද්ද මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර හඳුන්වා දීම අන්න කවුද කරලා තියෙන්නේ ළමා ලේකම් කාර්යාලය මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දැන් මේ අපි කතා කරන ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා හඳුන්වලා දීලා තියෙන්නේ කවුද ළමා ලේකම් කාර්යාලය මෙහෙවර තුලින්නේ ක්‍රියාත් මෙහෙවර තුලින් ඉදිරි දැක්ම ළඟා කරගෙන ඉන්න සදා ක්‍රියාත්මක වැඩසටහන. ඒවා වෙනස් වෙන්න පුළුවන් ඉතින්. ඊළඟට තියෙනවා මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පෙරපාසල් දිවාසුරුකු මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා සෙල්ලම් මිදුරු සැකසීම. අධ්‍යාපන උපකරණ ලබා දීම. ගුරු සම්මන්ත්‍රණ පැවැත්වීම. නිවස පදනම් කරගත් මුල්ලමාවිය සංවර්ධනයේ වැඩසටහන. ඊට මුල්ලමාවිය සංවර්ධනයට අදාළ පර්යේෂණ සිදු කිරීම. ඔන්න ඔය ආදී වශයෙන් තියෙනවා. ඔකට පුළුවන්. මේවා මේ ලීෆ්ලට් එකකින් අපි අරන් තියෙන ඒවා තවදුරටත් හොයලා බලලා නිලධාරීන් ඉන්නව අඳුරන අය ඉන්නව ආයතනයකට ගියාම ඒ වගේම පත්තර පුවත්පත්වල ඔයගොල්ලෝ එකතුවක් තියාගන්න පුළුවන් පෙරපසල් සම්බන්ධව ළමා ලේකම් කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශය කාන්තා කටයුතු අමාත්‍යාංශය සුබ සාධන අමාත්‍යාංශය ඒ යටතේ හරි ඊළඟට බලමු අපි මුල් ළමාවී රැකවරණය සංවර්ධනය සම්බන්ධ වෙනත් අමාත්‍යාංශ රාජ්‍ය ආයතන අපි ඉස්සරහට කතා කරා ළමා ආරක්ෂණ අධිකාරිය පොලිස් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය මානව හිමිකම් කොමිසම ඕව කතා කරන්න ඕනේ මානව හිමිකම් කොමිසම ඉන ළමා ආරක්ෂණ අධිකාරිය නැෂනල් චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් රිවිෂන් එක තියෙනවා මිෂන් එක තියෙනවා ඕගලන්ට කියව ගන්න පුළුවන් ටු ක්‍රියේට් අ චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ඇන් ප්‍රොටෙක්ටිව් එන්වයරන්මන්ට් ෆෝර් චිල්ඩ්‍රන් රයිට් ටු ක්‍රියේට් චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි යන ළමයි මිතුරු වෙන්න ඕනේ ළමා මිතුරු ඒ වගේම ආරක්ෂිත පරිසරයක් ළමයින්ට උදා කර විශේෂ ඉන්නට මිෂන් එක to ensure children are free from all forms of abuse සියලුම අපචාර වලින් ළමයක් වැළක්වා ගැනීම ඒ සඳහා කටයුතු කිරීම මිෂන් vision and mission දැක්ම සහ මෙහෙවර ඒතර ළමාලිකම් ළමා ආරක්ෂණ අධිකාරිය ඕවා සිංහලට පරිවර්තනය කරගන්න ඔයගලන්ට ඒකට පුළුවන් අවශ්‍ය වුණත් ප්‍රශ්න එහෙම આવොත් උත්තර දෙන්න. ඒකට මේවා බලගන්න. Child related acts laws guidelines and studies right. National Child Protection Act number 15 of 1998. Prevention of Domestic Violence Act number 34 of 2005. ඔයගොල්ලෝ පුළුවන් සර්ච් කරලා download කරගන්න. එන සුනාමි Special Provision Act number 16 of 2005 right hari owa man katha karanne ne dan goranne peenawa oy tika bala gena e awashya torotor tika press karaganna da idiri mataka tiya ganna one ekak man kiyenawa idiriyedi me dan adapat karana ada me labana sudusukam idiri wasara deka thuna enakota pera pasal guru gurunta pramanavat wenne ne eka nisa karuna karala mewa hondata සකස් කරගෙන දැනුම නිපුණතා අරගෙන NVQ පාස් වෙලා ඊළඟට 5-6 කරන්න ඉදිරිපත් වෙන්න කියන ආරාධනාවක් කරනවා මේවා. ඊළඟට පොලිස් දෙපාර්තමේන්තුව මේක ඩිෆයින් උත් කරලා තියෙනවා පොලිස් කියන්නේ මොකක්ද කියලා. Politeness, obedience, loyalty, intelligence, courtesy, efficiency. Right? ඒ වගේ පොලිසියෙන් වෙනවා ඒ වගේ towards a peaceful environment to live with confidence without fear of crime and violence so comma free from wenone violence thibunoth apita ba crime aparadaya mewa thibunoth eka nathi kirima sadaha ekolange dakmak thiyena
Orang mission neka bulan eva kiva ganna polisi atau api itu raka takaran polisi sama aja kuno tinno ar gramiya kami dua lalat matkai ini sambandhi karena kami itu hari ini apa tidak bolehlah. Hilang tinno saukya matyaan sih dan abdya apa nih karena takaran toko mau takaran sih lalat pihita bena ekama amatyaan sih kibut ni berarti saukya matyaan sih. Saukya matyaan sih netang abe itu mau kat karan, I think kau hari kaya ini itu ada loko ini mudah lama matyaan sih ya. Hari ke wena maka tawa namut ni saukia matian se tamai bisie sanye dan muti ene lamai sambando pudgale sambando ledero ke sambando aturu abad sambando. Tukoda saukia matian se sidua na se wawa napi miti hiata deshe ne kedi kapa kala e wawa kulanta search kala balagan na puluang. Tukoda ekiti na vision mission ne a healthier nation that contribute to its economic, social, mental, and spiritual development. Adhyatmika. Kani api kani healthy person is a wealthy person. Api muna avati una taranna saukya hunda sampanna nattan api ta kochchara aadaya marga tibuna e wadanna santutti paramandaran e ehemani kiyanne etakota well being kiyana eka api gattot pudgala pudgala yanne personal well being nattan ilang social well being samajiya yahapata thiyena samajiya sanipa araksha araksha ehema naththam saukhya sampanna bawa ne eda spiritual aadhyatmika saukhya sampanna bawa spiritual social personal oy adi washen apita me ganna puluwa e sadaha dan vaidya guru karanne mokadda diagnostic diagnose karana hetu balana ilangata prognosis prognosis ilangata balana meya me he anu ikmanin suwa karanawada nadda karanna puluwanda berida kiyana eka ni ilangata yanne ledi mokadda kiyala hewwa ilangata beluwa ilangata treatment ilangata karanne behette denawa ilangata prevention ne leda suwa kirima sadaha e katthu ithe oy athule goda dewal me saukhya amatyanse visin karana hari prevention me api wa araksha kar ganima sandaha human rights commission omana hari unath ugalana thiyena me durakathana yome eya balanna manava himikam manava himikam manava himikam manava himikam hari api den katha kara ai napawa pratipatti sambandhava e adala aayatana pudgalayan sambandhava kalamana karama yuwa ඊළඟට ක්‍රියාකාරී ශේෂ්ත්‍ර ඊළඟට මුලින්ම කතා කරා මොනවාද න්‍යායාත්මක පසුබිම් වෙල ගැන කතා කරා ඒබ්‍රහම් මාස්ලෝ ගැන කතා කරා දැන් අපි යනවා මුල් පළාත් මට්ටමින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සාකච්ඡා කරන්න. එතකොට ඉස්සර අපි දන්නවනේ පළාත් තිබුණේ නැහැනේ. ওই පළාත් ආයේ මොකද කියලා දන්නවනේ. අර 30 වසරක යුද්ධය තිබුණා. එතකොට ජනාධිපති කවුද හිටියේ? ජයා ජයවර්ධන එතුමා තමයි. එතකොට 13 වන ආණ්ඩු කුමරස්ථාව අනුනේ පළාත් සභා ඒ ප්‍රශ්නෙට විසඳුමක් ඇරෙයිට දැන් ඒක එහෙම ප්‍රශ්නයක් නැති වුණත් අපි හොඳයි කියලා දිගටම ඒක අරගෙන යනවා එතකොට 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් තුල පවත්වන පාසල් දිවාසුරු කුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අධීක්ෂණය කිරීම පරිපාලනය කිරීම මෙහෙයවීම හා නව පෙර පාසල් පිහිටුවීම සඳහා පළාත් සභා ප්‍රඥාප්ති නීති සමත් කිරීම ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබී කියලා තියෙනවා හරි ඒ අනුව ඇතම් පළාත් පළාත් සභා වෙනම පෙර පාසල් ඒකකයක් පිහිටුවා එමේ ඒකකය හරහා පළාතේ පෙර පාසල් අධීක්ෂණයේ විධිදාන යොදයි උදාහරණ වශයෙන් බස්නාහිර පළාත් පෙර පාසල් ප්‍රඥාප්තිය ක්‍රියාත්මක කිරීමේ ඒකකය ඔයගොල්ලෝ ප්‍රඥාප්තිය හොයාගන්න ඕනේ එහෙම සමහර පළාත් සභා වලට තියෙන සමහර පළාත් සභා වලට නැහැ කොහොම හරි ප්‍රඥාප්තිය හොයාගෙන ඒකේ තියෙන කොහොමද පෙර පාසල් වල කටයුතු කරන්න ක්‍රියාත්මක කරන්න පලාත තුල පිහිටි පෙරපාසල් පැවැත්වෙන ස්ථානයකට ඇතුල් වෙන්න පුළුවන් ලිපි ලේඛන පරීක්ෂා කිරීම පෙරපාසල් හිමි ඔව් ඒ වගේ කටයුතු කරන්න කරන්න පුළුවන් පලාත් සභාන් ඒ නිලධාරීන්ට ඒ වගේම ළමා ලේකම් කාර්යාල නිලධාරීන් ඉන්නවා ඒ අයට ඇවිල්ලා ඒගොල්ලෝ කියන දේ උපදෙස් අනුව වැඩ කටයුතු කරනවද නැද්ද කොහොමද පරිපාලනය සම්බන්ධව ඊළඟට ඉඩ පහසුකම් තියෙනවද ඒ අනුව බලලා එක ලියාපදිංචි කරන්නත් පුළුවන් ලියාපදිංචි නොකර ඉන්නත් පුළුවන් එහෙම නැත්නම් ලියාපදිංචි අවලංගු අහෝසි කරන්නත් මේගොල්ලන්ට හැකියාව තියෙනවා
ඊළඟට කියනවා ඇතැම් පළාත් පෙර පාසල් ඒකකයේ වෙනුවට පෙර පාසල් අධිකාරිය ලෙස හෝ වෙනත් ආයතන සංවිධානයේ වෙනත් ඇතැම් පළාත් සභාව පළාත් අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණයට තේම කාර්ය සිදු කරයි කියන එක. දැන් ඉදිරියේදී පත් වෙයි හෙට නෙවෙයි අනිද්දා ඇමතිවරු. එතකොට ඕගලන්ට බලන්න පුළුවන් කවුද තමන් ඒ දැන් නියුක්ත වෙලා ඉන්න රාජකාරියට අදාළ අමාත්‍යංශයට ඉන්නේ කියන එක. ඒක ඉතාමත්ම අවශ්‍ය වෙන ඕගලන්ට බලා ගන්න. හරි. එතකොට මෙන්න මේ 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 අය ඒ දේවල් කරනවා පෙර පාසල් සංවර්ධනය කිරීම සඳහා. ඊළඟට පළාත් මට්ටමින් මුල්ලමාවිය රැකවන සංවර්ධනය. ජාතික ප්‍රතිපත්ති අනුව ගොඩනැගුණු පළාත් කමිටු. දැන් අපි කතා කරන්නේ ඒවා තියෙන ඒවායි. ශ්‍රෑම් ප්‍රදේශීය ලේකම් කාර්යාලයක මුල්ලමාවිය රැකවරණය සංවර්ධනය පිළිබඳ නිල ධාරි කොට්ටාස ඒ පෙරපාසල අධීක්ෂණය ඒ කටයුතු කරනවා. ඊළඟ ළමයින්ගේ අයිතිවාසිකම් අවශ්‍යතා බහුවිධ අංශවලට අයත් වන බැවින් මුල්ලමාවිය රැකවරණය සංවර්ධනය ජාතික මට්ටමින් පළාත් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ගම් මට්ටමින් රාජ්‍ය දායකත්වයේ මෙන්න වතු වගා ඒ ටික කියව ගන්න රැකවරණය කොහොමද සලසන්නේ කියන එක. හරි ඊළඟට බස්නාහිර පළාත් සභාවේ ඔන්න මුල්ම එක 2003 අංක 4 ගන්න පෙර පාසල් ප්‍රඥාප්තිය. ඒක ඒකේ ස්කෑන් කරලා ඔයාලන්ට පොඩි පිටු කීපයක් දාලා තියෙනවා. දැන් ඔක වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඒ යටතේ අපි හඳුන්වලා දීපු එක. ඔය යටතේ ඔයාලට කියව ගන්න පුළුවන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ බස්නාහිර පළාත් තේ පළාත් සභාව කියන එක 2003 අංක 4 ගන්න පෙර පාසල් ප්‍රඥාප්තිය කියන එක. එතකොට මේක දාලා තියෙන්නේ මෙම් ප්‍රඥාප්තිය 2003 ජූලි මාස 8 වෙනි දින පවත්වන ලද බස්නාහිර පළාත් සභාව රැස්වීමේදී සභා සම්මත වූ අතර බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාගේ අනුඥාව එහෙමයි දීලා තියෙන අනුඥාව සඳහන් කරලද්දී 2003 අගෝස්තු 15 වන දින බස්නාහිර පළාතේ පළාත් සභාවේ නියමයේ පරිදි බස්නාහිර පළාත් මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදී කියලා මේක සටහන් වෙනවා. එතකොට එහෙම වුණොත් බස්නාහිර පළාත් සභාවේ 2003 අංක 4 ගන්න පෙර පාසල් ප්‍රඥාප්තිය කියලා තියෙනවා. ඒක ඔයගලන්ට කියව ගන්න පුළුවන්. ඒකේ යටතේ තියෙනවා පැනවීම අරමුණු. ඔන්න බලා ගන්නකෝ අරමුණු ටිකක් අපි කතා කරමුකෝ. මේ මෙතන මේ හරිය තමයි අරමුණු තියෙන්නේ. ඒකේ තියෙනවා දරුවකු පෙර පාසල් අවදී වශයෙන් සැලකෙන්නේ ඔන්න ප්‍රඥාප්තියන් කියනවා. අවුරුදු 3 ආරම්භයේ සිට අවුරුදු 5 සම්පූර්ණ වන තෙක් කාල සීමාව තුළ ළමාවිය සංවර්ධනය සඳහා නිසි මඟ පෙන්වීම සඳහා තු පහත සඳහන් පරමාර්ථ සිදු කිරීම මෙම ප්‍රඥාප්තිය අරමුණු වේ කියලා. ඒකත් තමයි ඉන්ද්‍රියන් ඇසුරින් අත්දැකීම් ලබා ගැනීමට හැකි හිතකර සාරවත් ආරක්ෂා සහිත පරිසරයක් ඇති කරන්නට ඕන. ඊළඟට තියෙනවා එදිනදා ක්‍රියාකාරකම් තුළින් යහපත් ආචාරශීලී හැසිරීම් රටාවක් සංවිධානය කර ගැනීමට සහ ප්‍රිය මනාප කතාබහට හුරු කිරීම අවස්ථාව ලබා දීම. ඊළඟට මනා සෞඛ්‍ය පුරුදු මඟ පෙන්වීම මේ ප්‍රඥාප්තිය යටතේ කියන එක. ඉන්ද්‍රිය පුහුණු කරන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය පුරුදු පුහුණු කරන්න ඕනේ. ඊළඟට ප්‍රිය මනාප කතාවට පුහුණු කරන්නට ඕනේ. ඊළඟට තියෙනවා යහගුණ වගා කරගැනීමට හිතකර පරිසරයක් සපයන්න ඕනේ. ශාරීරික වර්ධනය හා හසුරු කුසලතා වර්ධනයට අවස්ථාව ලබා දීම. බුද්ධිමය නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම. පරිසරයට ආදරය කිරීම හා ඒ තුළින් වින්දනයක් ලබා ගැනීම. ඔය ආදී වශයෙන් තියෙනවා අරමුණු. ඔබ හොයාගෙන කියව ගන්න. මේවා සංශෝධනය වෙමින් ඉදිරියට යමින් කාලීනව වෙනස් වෙමින් වෙනවා. මේක තමයි ප්‍රඥාප්තිය මුල තියෙන. ඊළඟට ඒකේ තියෙනවා පරිපාලන අධීක්ෂණය කිරීම, ලියාපදිංචි කිරීම, මේ සියලුම දේවල් පෙර පාසල් පිළිබඳ උපදේශන කමිටුපත් කිරීම ඒ සම්බන්ධව මේ ප්‍රඥාප්තිය යටතේ ඔයගලන්ට ගොඩක් දේවල් කියවන්න පුළුවන්. මේවා මේ ප්‍රඥාප්තිය තියෙනවා. අර මම කිව්ව විදිහට පළාත් සභාවෙනුත් ඒ එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න පෙර පාසල් නිලධාරිනියන් නිලධාරිවරු ඔවුන්ගෙන් ලබාගෙන මේවා තවදුරටත් මේ දැන කියා ගැනීම අපිට අපි හැමෝටම අවශ්‍ය වෙනවා. හරි සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීම උපදේශක සභාවේ කාර්යභාරය. ඊළඟ පෙර පාසල් සඳහා ප්‍රමිතීන් අන්න ඒකත් ඉතා වැදගත් වෙනවා. ඒ ප්‍රමිතීන් අපි පොඩ්ඩක් කතා කරමු. ප්‍රමිතීන් කියව ගන්න බලන්න මොනවද ප්‍රමිතීන්. මේවා සමහර විට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙලත් ඇති සමහර ඒවා මේ විදිහටම තියෙන ඒවා තියෙනවා. ඊළඟට ඒ අබලමු ඒ යටතේ
එක් දරුවකු සඳහා අවම වශයෙන් වර්ග අඩි 10ක ගොඩ නැගිලි ඉඩ කඩ වෙන් කර තිබීම එක් දරුවෙක් සඳහා හරි කොච්චරද වර්ග අඩි 10ක ඊළඟට ළමුන් 25කට එක් වැසිකිළියක් බැගින් වැසිකිළි පද්ධතියක් සකස් කර තිබීම දැන් උදාහරණයක් මම කරේ මේවා වෙනස් වෙනවා කියලා දැන් COVID-19 වලදී මේවා මේ නිර්ණායක වෙනස් වෙලා තියෙනවා ඒක දැනගන්න ඕනේ මේවා හැමදාම ඒකාකාරයෙන්ම තියෙන්නේ නැහැ ඊළඟට තියෙනවා ගොඩනැගිල්ලේ කාමර වර්ග ප්‍රමාණයෙන් 7න් 1ක් වන පරිදි වාතාශ්‍රය සැපයෙන ආකාරයට දොර ජනෙල් සමන්විත තිබිය වාතාශ්‍රය තියෙන්න ඕනේ කූඩු කරලා මේක තියන්න බෑ AC වලදී ඉතින් මගෙන් අහන්න පුළුවන් AC වලදී මොකද කරන්න කියලා හරි හරි ඊළඟට ආරක්ෂිත තාපයකින් හෝ ආරක්ෂිත වැටකින් පෙරපාසල් භූමියේ මැනවින් ආරක්ෂා කරද එතකොට පෙරපාසල් කියන එක හරියට දක්වන්න ඕනේ කණු ගහලා නේද තාප්ප වලින් වැටවල වලින් යොදාන ඊළඟට තියෙනවා උපදේශක කමිටු උපදේශ පරිදි ප්‍රථම ආධාර පෙට්ටිය ඒ අවශ්‍යයි ප්‍රථම ආධාර දෙන්නත් දැනගන්න ඕනේ පෙට්ටියක් පවත්වාගෙන යන්න ඕනේ සුළුසුළු තුවාලවලට ඊළඟට සෑම් පෙරපාසල වලම ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ සහිත මිදුලක් ගෙමිදුලක් නැත්නම් සෙල්ලම් මිදුලක් සකස් කරන්න ඕනේ ඊළඟට තියෙනවා පෙරපාසල් භූමිය හෝ පෙරපාසල් ගෙවත් ප්‍රසන්න පරිසරකින් සකස් කර තිබීම හා උපදේශක කමිටු විසින් නියම කරනු ලබන ආකාරයට මූලික ක්‍රීඩා පහසුකම් වලින් සමන්විත වීම. සෑම පෙරපාසලම සාමාන්‍ය ශිෂ්‍යයන් සඳහා 20ට එකක අන්න 20ක් ළමයි ඉන්නවා නම් ගුරුවරු එක්කෙනෙක් ඉන්නවා. අනුපාතයට විශේෂිත ළමුන් සඳහා 5ට එකක්. විශේෂිත ළමුන් බාර ගන්නවා නම් අනිවාර්යයෙන්ම පහක් ගන්න ඕන එකක් එක්කෙනෙක් ඉන්නවාකින් කීයක් අහ කීයක්ද කිව්වොත් එක්කෙනෙක් හිටියත් එක්කෙනෙක් ඕන විශේෂ අධ්‍යාපන පිළිබඳ දැනුම තියෙන්න ඕනේ ඒ වගේම පාලිකාවටත් ඒ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ ප්‍රමාණවත් පරිදි ලීබඩ උපකරණ තිබීම සහ ඒවා දරුවාගේ මානසික ප්‍රබෝධයට ඉවහල් වන ආකාරයට ප්‍රසන්න පෙනුමකින් පවත්වාගෙන යන්න දැන් සමහර ඒවා තියෙනවා නමුත් ළමයට අල්ලන්නවත් දෙන්නේ නැහැ එහෙමත් කරන්න ඉපා ඒතර මේවා ඩස් මේ කියන්නේ මොනවාද प्रदेश වීම ඉත අවශ්‍ය වෙනවා ඒ වගේ දේවල් තියෙනවද කියලා හැබැයි දැනුවත් වලට කමන්නේ ගිහිලා බලන්න හැබැයි අපිට හොයාගන්න පුළුවන් මේ කියන අනාරක්ෂිත ඒවා ඕන තරම් තියෙනවා කොච්චර දැනුවත් වුණත් මේ මේවා තියෙන්න පුළුවන් මේ ඒක නිසා ඉත වැදගත් පෙරපාසල් ප්‍රමිති මේ 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 සම්බන්ධව ඕගොල්ලන්ට පුළුවන් ප්‍රදර්ශනය කරන්න පෙරපාසලේ ගහන්න ඒක හැමෝටම පේනවා ඒක ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා එහෙම ප්‍රදර්ශනය කරන්න එතකොට අපිට ඒ යටතේ මේ කියන මේ දෙන උපදේශ යටතේ හොඳ පෙරපාසල සකස් කරගන්න නිර්මාණය කරගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට එවැනි පෙරපාසල අන්තරා ඒක වෙන්නේ නැහැ කාටවත්. ඊළඟ පෙරපාසල ලියාපදිංචි කිරීම සම්බන්ධව තියෙනවා. ලියාපදිංචි නොකරන පෙරපාසල් පවත්වාගෙන යා නොහැකි බව ඔන්න පෙරපාසල. ඊළඟට තියෙනවා පෙරපාසල ලියාපදිංචි කිරීම සහ ඉල්ලුම් කළ යුතු බව. නියමිත කාලය තුළ ලියාපදිංචි නොකරන ලද ඒ දැන් මේක එක පළසාවයි පළසාවට මේ වෙනස් වෙන්න පුළුවන් ගුරුවරු පෙරපාසල් වල නැත්තම් ඔය පළාත් පාලන ආයතන වලට පෙරපාසල් තියෙනවා ඒ වගේ ගුරු බඳවා ගැනීම තියෙනවා එතකොට ඒවල විවිධ නිර්ණායක තියෙනවා එතකොට මම මේ පහුගිය දවස්වල මම දැක්කා දකුණු පළාතේ එහෙම දැන් මාස දෙක තුනකට මාර්තු මාසෙට ඉස්සෙල්ලන්නේ තිබුණා වෙනම මේ ඒගොල්ලන්ගේ නිර්ණායක සකස් කරලා මේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඒ සඳහා මේ සම්මත ලකුණු ක්‍රමයක් දීලා දුරුරුන්ට. එතකොට ඒ සම්බන්ධව ඔයගොල්ලෝ ඉන්නේ මොන පළාත් සභාවේද කියලා බලලා මොන පළාතේද කියලා බලලා ඒකට උචිත විදිහට පෙරපාසල් සකස් කරගන්න ඔයගොල්ලන්ගේ සුසුකම් සපුරා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඊළඟ පෙරපාසල් පාලිකාවන් ගුරුවරු ගුරුවරයන් විසින් සපුරා ලිය යුතු අධ්‍යාපන අවශ්‍යතා එහෙම එහෙම තියෙනවා ඒවා මේගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ඒ වැඩි දුරට කතා කරන්නේ එහෙනම් ප්‍රඥාප්තිය හැමෝගෙම ඉල්ලීමක් කරනවා මේ ප්‍රඥාප්තිය වෙන්න පුළුවන් ඊළඟට මේ ඔය සංශෝධන සංශෝධිත වෙච්ච ඒවා තියෙනවා
cakar ekat tiin puluang guidelines tiin puluang ini filimanda danua tiem kali ina wasita aja kini kuma tuh tiaga danna hari perpasal palikan guru guru yang sana susu kama un puni kiri mawa balagan hari mangguikan monak kewannya ini hadang ilang tiena western province tenggalut ma ekat didas dah tu napi hari sella kue didas tu ne angka Hatter darana ika dan oya tetet wulanda katakaragan puluang kuma tieno western province council wulanda pulau wulanda pohon ni kata mewa download kargena ona mawas tawa kedi mei sambando balan puluang hekiawa tieno api balamu oke sandahan wena kipia oke sandahan wena ikut pages dah tu nanti no Western Province Provincial Council Provincial Council Preschool Statute Statute number one of 2013 right registration kena tu no ilang ada supervision administration and monitoring of preschool so eva kena kata kelat dia ilang ada objectives of me kearam sedangkan registration regulations and supervision of all preschool being conducted in the province ke e vidiyata objectives tikak thiyena me me sambandha ek katha karanna puluwa oy vidiyata administration supervision and hari ewa himita adhyayane karanna mewa onna sinhala tat parivartane karala kata karanna puluwa eke link ekak hithanne meke passe deela athi ඔගලන්ට පුළුවන් මේ මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්න බාගත කරගන්න Western Province Provincial Council අර උඩ තියෙන heading එක ඒකට ටයිප් කරලා සර්ච් කරන්න හරි එතකොට ඔය ඒකෙම ඉතුරු කොටස් ටික 13ක් ඒකේ සම්බන්ධ වෙලා තියෙනවා hari ini tiene link ke aking gudat dewalan aku bilang mulai mavi ilang tapi yang ilang lagi ke dan ayat matakal dan api kata kerku dewal tika ayat mulai dan gatot api handun nuwa ketipati akia ni mukadde ki para marta gen kata kara ilang rek ya kari cestre sambando kata kara ilang rek kalamana karna view he sambande kata kara ilang rek kalamana karna view he ada tena nilai dari insa unggih wakim gana api kata kara ilang itu lama lekam karya ale lama ing damat yang se keep agen tapi kata kara ini itu amat teruk orang maksudnya kan none jati kah jati antar sangwidana gana produk balan hari jati antar sang itu UNESCO tino UNICEF tino WHO who kian kau World Health Organization ratu purusa Red Cross sekar ඊළඟ කොට තවත් ආයතන කීපයක් තියෙනවා ඒ සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන පෙරපාසල් සම්බන්ධව කටයුතු කරන ඒ සම්බන්ධව කතා කරගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට අපි ඊට අමතරව කතා කරා නෛතික ස්වභාවයන් පිළිබඳව ළමයාගේ අවම වයස මොකද්ද උපරිම වයස මොකද්ද ඊළඟට සජීවී බාරකරුවන් කවුද తాවකාලික බාරකරුවන් කවුද කියන එක ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අර පරමාර්ථ ගැන කතා කරද්දී ඕනනම් පුළුවන් ගුරුවරයෙක්ට පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපෘතිය සකස් කරගන්න. ඒකට ව්‍යාපෘතිය සකස් කරගද්දී ඔයගලන්ට පුළුවන් ක්‍රියාකාරකම, උපක්‍රියාකාරකම, වගකීම, ඒ වගේ කොටු කරලා මේ රූල් කරලා ඊළඟට කාල රාමුව පිරිවැය පිරිවැය කාල රාමුව දාර්ශකය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අර එක පරමාර්ථයක තිබුණා මේ ළමයින්ගේ පෝෂණ සත්ව. එතකොට සමබර ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය කියලා කතා කරලා අර විදියට ඒ සකස් කරගන්න පුළුවන්. හරි ඒක මම අතුරු කතාවකට කතා කරේ. දැන් අපි අවසානයේ ඉන්නේ මේ දේශනයේදී මෙතන තියෙන මුල් ළමාවිය සංවර්ධන කාර්යයේ නියැලෙන ගුරුවරියන්ගේ වෘත්තීය සුසුකම් සඳහා ගුරු පුහුණු ආයතන ක්‍රියාත්මක වේ. ඒ වායේ නෛතික වළංගු කාරණා මත රඳා පවතී කියලා. එතකොට මෙන්න මේවා ඉතා වැදගත් ඔයගලන්ට ඔයගලන්ගේ
qualification සුසුකම් සපුරා ගැනීම සඳහා මේ ආයතන වල සම්බන්ධ වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. විවෘත විශ්වවිද්‍යාලයනේ open university එක ඊළඟට ළමා ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඊළඟට තුතිකා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතිනිධනය කර ජාතික වෘත්තීය සුසුකම් NQ ලබා දෙන ආයතන. දැන් මේ ආයතනත් ඒ වගේ ආයතනයක්. ඉහත සඳහන් වළංගු ආයතනයකින් වෘත්තීය සුසුකම් සම්පූර්ණ කර ඇති ගුරුවරියන් පළාත් සභාව තුළ ලියාපදිංචි සුසුකම් ලබයි කියන එක තියෙනවා. දැන් විවිධ ආයතන තියෙන්න පුළුවන් ලියාපදිංචි නොවි එහෙම වුණොත් එහෙම අපරාධය ඔයගොල්ලන්ගේ කාලය අපරාධය යනවා මුදල් අපරාධ වෙනවා. ඒ නිසා හරියට බලන්න. ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් කවුද ඉන්නේ කවුද ඒක පවත්වාගෙන යන්නේ කොච්චර ඉතිහාසයක් මේවට තියෙනවද මේ ආයතන වලින් TVC එකෙන් එහෙම බලලා ඒ කටයුතු කරන්න. හොඳයි. එහෙමනම් මම හිතන්නේ අපි සම්බන්ධ වුණා ගොඩක් දේවල් අපි කතා කරා. මේකේ සමහර අපහැදිලිතම් තියෙන්න පුළුවන්. එහෙම නොවෙන්නේ නැහැ. ඉතින් ඒවා වැඩිදුර ඇයි අපහැදිලි වුණේ මොකද්ද තැන මොන මොනවද කියන එක තවදුරටත් විවිධ අයගෙන් ඔයාලන්ට විමසා බලන්න පුළුවන්. පොත්පත් කියවන්න පුළුවන්. ඉන්ටර්නෙට් සර්ච් කරන්න පුළුවන්. කථිකාචාර්යවරුන්ගෙන් තව ඕනතරම් ඉන්නවා ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඊළඟට අර නිලධාරීන් ඉන්නෝ ඒ ගැන අහන්න පුළුවන්. ඒකට එහෙම කරලා දැනුම වර්ධනය කරගන්න. මේ මේවා මම කියන්නේ නැහැ. මේ මේ විදියටම සියලු දේවල් අද දක්වා මේ කියන දේවල් එහෙමම ක්‍රියාත්මක වෙනකොට සමහර ඒවා එහෙම ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවාට මේ වගේ සංශෝධන ඇවිල්ලා තියෙනවා. ඒව ගැන බලන්න වෙනවා. ඊළඟට හැමතිස්සෙම අපි දැනුම යාවත්කාලීනව තියාගන්න අද දේ නෙවෙයි හෙට වෙනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අර කිව්ව විදියට විනෝදයෙන් ඉන්න වෙනවා හොඳ මනසක් ඇති කර ගන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තියම යම් යම් ආයතන වලින් වල සඳහන් වුණා ඒක ළමයි ක්‍රීඩාවට කැමති ඒ සඳහා කරන ළමා මිතුරු කෙනුනේ ළමා මනෝ සමාජීය උත්තේජන ඇති කරන්න කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ වෘත්තීය සුසුකම් නිසි පරිදි සපුරා ගැනීමට සුදුසු ආයතනයක් ලබා ගැනීමටත් කටයුතු කරන්නට ඕනේ. එහෙමනම් ගොඩක් ස්තුතියි හැම දිනාටම. ඔබ දන්නවා මේ කාර්යභාරය ඉතත් ලේසියෙන් කරපු දෙයක් නෙවෙයි. මේ ආකල්පය මුලින්ම මේ සංකල්පය යොමු කරේ ජාන කමල්ගොඩ මෙතුමා. එතුමා නයිට් ආයතනේ නැත්තම් ජාතික කාර්මිකත්වය උණු කිරීමේ අධිකාරිය යටතේ ඒ නිලධාරී මහත්මා මහත්මිය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුමැතිය යටතේ ඒ වගේම ගරු දිනේෂ් ගුණවර්ධන එතුමාගේ සුභාශිංසනය ආශිංසනය යටතේ තමයි මේ කටයුතු කරේ. ඒ සඳහා ඒ අපකප වූ ක්‍රියා කරේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ඉදිරියේදී ප්‍රශ්න පත්‍ර ලබලා දෙයි විභාගයක් පැවැත්වේ. ඊට පස්සේ ඒකට හොඳින් සූදානම් වෙන්න අපි කරපු දේශනාත් ඒ වගේම මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් විවිධ පොත්පත් කියවන්න විවිධ පුද්ගලයන්ගෙන් දැනුම ලබාගෙන ඒ සඳහා සූදානම් වෙන්න. ඊළඟට ඔයගොල්ලන්ට ෆයිනල් ඇසෙස්මන්ට් එකට ඉතින්දී මම පොඩි අවවාදයක් දෙන්න ඇසෙස කෙනෙක් හැටියට ඒකට සූදානම් වෙද්දී මෙන්න මේ ටික මතක තියාගන්න. හුඟක් වෙලාවට අපි මෙතෙක් බලන් ආපු ඒ තමයි මම කතා කරන්නේ. පාඩම් සැලසුමක් සකස් කරන්න පුළුවන් වෙනවා. පාඩම් සැලසුමක්. ඒ සකස් කරන ලද පාඩම් සැලසුමේ හුඟක් මේ තියෙන දේවල් තමයි. එතකොට නිපුණතාවය මොකද්ද? නිපුණතා මට්ටම් මොනවද කියන එක තියෙනවා. ඊළඟට විෂය මොකද්ද? ඒ ශ්‍රේණි අපර් ක්ලාස්ද ලෝවර් ක්ලාස්ද කීයේ වයස මොන ගෲප් එකද ඒකේ වෙලාව කොච්චරද ඊළඟට ඒ සැලසුමේ තියෙන්න ඕනේ පිවිසුමක් තියෙන්න ඕනේ. ඊළඟට ගුරුවරයන්ගේ කාර්යය මොකද්ද? ගුරු කාර්ය ඊළඟට සිසු කාර්ය ඒ විදිහට ඊළඟට ඇගයීම් කරන්නේ කොහොමද? සාරාංශය ඒ සාරාංශය ගෙමි. ඒ වගේ අනුපිළිවෙලක් යටතේ නේ ඒගොල්ලෝ දන්නවා ඇති සැලසුම කියලා දීලා තියෙයි. සැලසුම තියෙනවා. ඒ සැලසුමට අනුව වැඩසටහන් සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම ඒ සැලසුමට අනුව භාණ්ඩය ඒව ගේනවනේ. ඒ භාණ්ඩ ගේන්න ඕනේ. මොකක් වෙලාවට හොඳයි ස්වභාවික භාණ්ඩ තියෙනවා නම් දැන් ඕගොල්ලෝ සැලසුමට අනුව ස්වභාවික දේවල් පුළුවන් නම් ඒ වගේ නැත්තම් කෘත්‍රිම දේවල් වුණත් කමන්නේ. ඊළඟට සංකල්ප ළමයට ලබා දෙද්දී ඒව කලවම් කරගන්න එපා. දැන් කරන්න ඕනේ පාට හඳුන්වනවා නම් පාට හඳුන්වන්න. පාටයි හැඩතලයි දෙකක් එකට යන්න එපා. එතකොට ඒක
ළමයාට තේරුම් ගන්න බෑ. එතකොට assessors ලා ඒක හොඳට observe කරන ඕගොල්ලෝ හරියටම නිශ්චිතව මේ පාඩම හරියටම කරනවාද කියන එක කලවම් කරගන්නේ නැතුව, ඒ කියන්නේ confuse කරගන්නේ නැතුව. ඊළඟ එක තමයි තමන් ඒ final assessment එකදී උපකරණ සකස් කරගන්න ඕනේ. උපකරණ සකස් කිරීමට ඒ අදාළ ද්‍රව්‍ය ගේන්න ඕනේ. ඊළඟට apron එකක් ගේනලා ඒ ටික කරන්න ඕනේ. ඒ හොඳට. ඊළඟට ගීතයක් ගායනා කිරීමේ හැකියාව තියෙනුන ළමයට උගන්වන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ටික. ඊළඟට තියෙන්න ඕනේ ගීතයක් වගේම කතන්දරයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කතන්දරයේදී ඇඳුම් පැළඳුම් සකස් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ඒ ඒ කතන්දරයේ දැන් සිංහේ ගැන කතා කරනවනේ ඇක්ෂන් ඒව තියෙන්න ඕනේ. ශබ්ද ඒ විදිහට තියෙන්න ඕනේ. ළමයට අංග චලනයෙන් යුතුව තමයි කතන්දරය කියන්නේ. හරි, ඔය ආදී වශයෙන් උතර කතන්දරය. උතර ගීතය. ඊළඟට මම කිව්ව හසුරු කුසලතාවයට යදා. ඊළඟට හසුරු කුසලතාවයේ හැදුවට පස්සේ අහයි ඇයි මොකටද මේක පාවිච්චි කරන්නේ? මොන ළමයාගේ මොකක් උද්දීපනය කිරීම සඳහාද කියන එක. ඒතකොට ඒකට නිසි පිළිතුරු දීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ ටිකත් කරගත්තොත් ඒක දැන් විභාගයක් තියෙනවා. ඒකෙන් පස්සේ තමයි ඒක කරන්නේ ෆයිනල් අවසාන ඇගේමේදී. ඉතින් ඒවා ඒ ටික කරලා හොඳ නිපුණතාවයකින් පිරි ගුරුවරියක් ගුරුවරයෙක් වීමේ ඒ අවශ්‍ය ශක්තියින් සියලු දෙනාටම ලැබේවයි ප්‍රාර්ථනා කරමින් නැවතත් මේ අවස්ථාවට ආරාධනය කිරීම සම්බන්ධව ජානක කමල් ගොඩ මෙතුමාට ස්තුති පිරිනමමින් එහෙනම් අපි අවසන් කරමු. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.